නැයි එහෙම කවුරු ධර්ම දේශනාට සූදානම් වෙලා සාදුකාරයක් කරා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ සුඛාකෝ ආවසෝ වේදනායි කෝ අන්තෝ දුක්ඛා වේදනායි කෝ අන්තෝ උපේක්ඛා මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භව නිබ්බත්තියා තස්සකෝ අභිඤ්ඤේයං අභිඥාතබ්බං පරිඤ්ඤේයං පරිඥාතබ්බං අභිඤ්ඤේයං අභිචානිත්වා පරිඤ්ඤේයං පරිජානිත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති ති මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කවුරුත් දන්න පරිදි මේ භාවනා වැඩමුළුවේ අද මේ පස්වෙනි දවසයි ගත කරන්නේ වෙන විදිහට කියනවා නම් ඒ දවසේ තියෙන පස්වෙනි දේශනාවටයි මේ මුල පිළිවේ ඉතින් මේ දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන යනකොට චාරිත්‍රාක් වශයෙන් අපි මේ දේශනාවට මුල් වෙච්ච මූලික සූත්‍රය මතක් කරගන්නවා. ඒක මජ්ජේ සූත්‍රය අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන්. ඒකදී මේ සරුවචන් වහන්සේ විසින් මේ ප්‍රථම ධර්ම දේශනාවෙහිම දේශනා කරන ලද උබෝවන්තෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිධම් බුද්ධා කියන විදිහට මේ අන්ත දෙකේ නොගැලී මැදුම් පිළිවෙතින් සරුවචන් වහන්සේ විසින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ එහෙම නැත්නම් මේ සර්වඥතා ඥාණය ලැබුවා කියන එක අද අපට ඉච්චර ගැම්මක් ඉන්නේ නැත්නම් මොකද අපි මේක අහලා තියෙන නිසා. නමුත් මේ අන්ත දෙකේ වැටිලා සංසාරේ ගත කරපු ඉකේ තියෙන අවිද්‍යාව දැනගෙන මැද තෝරාගත්තා කියලා කියන්නේ ඒක ඉතින් මානව වර්ගයාගේ ප්‍රධානම මේ පසුගිය අවුරුදු 5000ක පමණ කාලේ ප්‍රථමම වැදගත්ම උත්සවයන් මධ්‍යම ප්‍රතිපදා. මේ මජ්ජිම සූත්‍රයේ යන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා ගොරෝසුවට රළුවට හඳුන්වා දීපු එක සියුම් විදියට සූක්ෂම විදියට එකිනෙකාගේ භාවනා ජීවිතය බලපාන හැටි පිළිබඳව යම් යම් ඉඟිවැල් යම් යම් තොරතුරු සපේ. ඉතින් ඒ බව පේන තැන සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම මේ මජ්ජේ සූත්‍රය අරගෙන ඒ වැදගත් කරු කටයුතු ස්වාමීන් වහන්සේලා මණ්ඩල මාලේ රැස් වෙලා ඒක මාතෘකා කරගෙන සාකච්ඡා කරපු බව. ඉතින් ඒක සාකච්ඡා කරනකොට ස්පර්ශය කියන දෘෂ්ටි කෝණයෙන් බලනකොට කොහොමද අන්ත දෙක මොකද්ද මෑද? ඊගාවට අතීත අනාගත වර්තමාන කියන කාලමානීය දිගේ බලනකොට මොකද්ද අන්ත දෙක මොකද්ද මෑද? අන්න ඒ දෙක අපි සාකච්ඡා කරලා දැන් ඊයේ යදායි ගත්තමේ වේදනා චෛතසිකේ නැත්නම් විඳීම් මේ ජීවිතයේ තියෙන විඳීම් කියන චෛතසිකෙන් බලනකොට අන්ත දෙක මොකද්ද මෑද මොකද්ද කියන එක. ඉතින් ඒක ඉදිරිපත් කිරීමට ඒ අර්ථකථන දීපු ස්වාමීන් වහන්සේ සභාගත කරපු ප්‍රකාශය තමයි මම අර දවසේ මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ. දුක් සුඛ වේදනා ආවසෝ ඒකෝවන්තෝ සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝවන්තෝ. මේ විඳීම් අතින් බලනකොට අපිට අපි අහුවෙලා තියෙන අන්ත දෙක තමයි පළවෙනි එක සුඛ වේදනාව දුක්ඛාකෝ ආවසෝ ဒုတိယවන්තෝ. දුක්ඛ වේදනාව තමයි දෙවෙනි අන්තය. ඉතින් ලෝකයා සැපසෙවීමේ කටයුත්තක තමයි මේ නිරතව ගත කරන්නේ. ඒ ගත කරන මාර්ගයේ සැපසෙවීම සඳහා මානවයාගේ ලක්ෂණ පටන් දිගටම කටයුතු කරන ආවා. නමුත් හොඳට දෙක ගලපලා බලනකොට ලැබිලා තියෙන්නේ සුද්ධ දුකක්. සැප හොයන්න කටයුතු කරාට ලැබිලා තියෙන්නේ සුද්ධ දුකක්. නමුත් ඒක තියෙන ඉතාම වටිනා දේ තමයි තාම සැපසෙවීමේ ප්‍රයත්නය බහා තබලා නැහැ. ඒ පිළිබඳව ඇති තෘෂ්ණාව බහා තබලා නැහැ. తත්‍ර తත්‍රාభినන්දනි. අපායට ගිය ඒ අපායේ ජීවිතයට ඇලෙන. තිරිසනෙක් වුණොත් තිරිසන් ජීවිතයට ඇලෙන. ඉස්ත්‍රියාවක් වුණොත් ඉස්ත්‍රි ජීවිතයට ඇලෙන.
පුරුෂයෙක් වුණොත් පුරුෂ ජීවිතයට ආවා. දාසයෙක් වුණොත් දාස ජීවිතයට ආවා. රජ වුණොත් රජ ජීවිතයට ආවා. ඒ ලැබਿੱච්ච දාසකමේ ඉඳගෙන සැප වර්ධනය කිරීමට පුද්ගලික ප්‍රයත්න කරනවා. රජුරෝ රජ සැප විඳීමේ වැඩි වර්ධනය කිරීම ප්‍රයත්න කරනවා. ඉතින් මේ අවසානයේ දුක බව දැනගෙන මේ කරන වැඩේ නිසා සර්වචනාසී මේ දෙක අතහැරිය යුතු අන්ත දෙකක් වශයෙන් සැප දුක් දෙක දක්වලා කියනවා. එතකොට මේ දෙක අතරින් කුමක් පිළිබඳ අපේක්ෂාවකින්ද? කුමක් ගැන කුමක් ඉදිරියට තියලාද කුමක් වාංගු කරන්න කියලා බැලුවොත් සර්වචනාසී ඉදිරිපත් කරන මූල ධර්මය තමයි නොදුක් නොසුව එනත්තං පේක්ෂාව එනත්තං සැප දුක දෙක අතරමැද අදුක්ඛම සුඛ කියන වේදනා. ඉතින් බණක් අහපු නැති භාවනාක් නොපෙළඹිච්ච කෙනෙකුට මේ අදුක්ඛම සුඛ වේදනාව කියන එක මොන විදියෙන්වත් ගෝචර වෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඒ කතා විදිහක් දේශනා විලාසයක් ගෙනහැර පාණ්ඩ වෙනවා. මේ සැප දුක දෙක අන්ත දෙකක් නම් ඒක බහාතබිය යුක්තක් නම් ඒ වෙනුවට ඒ දෙක බහාතමින් පස්සේ ඉදිරිපත් කර ගන්නා වූ මේ අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා බලන්න මේ තර්ක මනසට අපේ දැනට තියෙන දැනුමින් යන්න බෑ. කලින් බණ අහලා නැත්නම් කලින් ඒක සඳහා උපදෙස් ලැබලා නැත්නම් ඒක නිසා අපිට ඊයේ දවසම අපි උත්සාහ කරා මේ සැපත් නැති දුකත් නැති අවස්ථාවකට අපි භාවනාවේදී කොහොමදපත් වෙන්නේ කියලා. ඉතින් ඒක නැවත මතක් කිරීමක් ගත්තොත් මොකද මේ මුල් ආරම්භ ප්‍රදේශ ආරම්භක යෝගාවචරින්ට හොඳ පහන උපදේශ පන්තියක් වෙනවා. ඒ නිසා අපි හිතමු අපි සති මුල් කරගෙන නැත්නම් සතිපට්ඨානෙ මුල් කරගෙන ඉඳගෙන සක්මන් කරමින් එදිනදා වැඩ කරමින් භාවනා කරන්න පටන් ගත්තයි කියලා. ඒකෙමත් මේ කතාවට බොහොම හිතු නිදර්ශන සපයන්න පුළුවන් වෙන්නේ ඉඳගෙන කරන භාවනාවේදී. අනිත් ඒවා බැහැර කරනවා නෙමෙයි. නමුත් මේක වඩා තොරතුරු දායක නිසා. ඉතින් අපි යම් වෙලාවක වාඩි වෙලා හොඳට විවේකීව සම්බර කරලා සැහැල්ලු කරලා ඒකේ හිඳ පවත්වමින් අපි ආස්වාස ප්‍රසවාසයේ ඉපේදුවා කියලා නිදර්ශනයක් ගත්තොත් ඒ ආස්වාස ප්‍රසවාස දෙක මතු කර ගැනීම සඳහා සෑහෙන ප්‍රයත්නයක් කරන්න වෙනවා. මේ එන වේදනා ඒ වගේම පිටින් එන ශබ්ද එහෙම නැත්නම් හිතට එන නානා ප්‍රකාර හිතිවිලි දුරස් කරගෙන මූල කර්මස්ථානෙ මූණට මූණ දාලා තියා ගන්නවා කියන එක දුෂ්කරයි. ඒක කිසිම වෙලාවක කිසිම කෙනෙකුට ඉබේ වෙන දෙයක් අසපසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුෂ්කරමයි. ඉතින් ඒක නිසා ආරම්භයේදී හදිහට කුඹුරක් අස්සද්දන මිනිසෙක් වගේ මහ කැලේ කපලා ඉතලා මහගස් ගිනි තියලා ඊට පස්සේ පුංචි ගස් ගිනි තියලා ඊට පස්සේ ඒක අස්සද්දාගෙන කණු මුල් අස් කරගෙන කුඹුරු පළවෙනි සැරේට පළවෙනි හීය හානවයි කියන එක අර මුල් කපාගෙන ඒක එච්චර ලේසි වැඩක් නෑ. එක හීයකින් වපුරන්නත් බෑ. දෙක තුනක් හී හාලා තුන් ඇරි හරියට කරලා කලල් කරලා මඩ මේ වපුරනවා කියනකොට ඒ වාගේ මේ අර කීන බරපතල වීතික්කම මට්ටමේ සිල් කැඩෙන මට්ටමේ කෙලෙස අයින් කරගෙන ඊට පස්සේ මේ පරිඋත්ථාන මට්ටමේ හිතේන විල නීවරණ යටපත් කරගෙන අරමුණට මූණ දානවා කියන එක එච්චර ලේසි නෑ. අපි හිතමු කෙටියෙන් මේ කතාව ඉවර කරන්න ඕන නිසා කෙනෙකුට පුළුවන් වුණායි කියලා ටික වේලාවක් ආනාපානි හිත තියන්න නැත්තම් මූල කර්මස්ථානේ. ඉතින් තියාගෙන ඉන්නකොට අර කරපු සටන ඉතාම උග්‍ර නම් යම් කිසි විදියෙ නිරාංශ ප්‍රීතියක් ඇති වෙනවා. අනේ මට දැන් අරමුණේ හිත පවත්වන්න පුළුවන්. මට දැන් අරමුණ සාහන්සුද්ධින් විවේකීව බලන්න පුළුවන් කියලා එහෙම යන්න යනකොටත් ඒකෙත් තියෙනවා මොකද්ද සැපක් දුකක්. අර කරදරකම් කටු වැඩි වෙනකොට දුකක් එනවා. ඊට පස්සේ අරමුණ එකලස් කරගත්ත පස්සේ ආය සැපක් එනවා. ඉතින් ඔහොම ඒ අරමුණේ දිගට ඉඳ මුණට මුණ දාලා ඉන්න බලාගෙන ඉන්නකොට මේ අරමුණේ යම් යම් වෙනස්කම් වෙලා අන්තිමට එන්න අරමුණ නොදැනෙන අල්ලගන්න බැරි සියුම් තත්ත්වවලටපත් වෙනවා. ආනේපත් වේගෙන එනකොට අර වගේ භාවනා කිරීම සඳහා උසි ගන්නන සුළු සැපක් හෝ දුකක් හෝ නැහැ. භාවනාවක් කෙරුණත් නැතත් ඒක විස්තර කරගන්න බැරි. ඒ බොහොම නිෂ්කාංශු පාළු ඒකාකාරී තනකටපත් වෙනවා. අනේ තනකටපත් වෙනකොට නීවරණ ධර්ම වල ප්‍රකට කැපිපෙනීමක් එන්නේ නැහැ. අරමුණ පේන්නේ නැහැ. සාමාන්‍ය වචනින් කියනවා අරමුණ පේන්නේ නැහැ. ඉතින් එතකොට ගුරුවරයා
කමඨාන් සුද්ධ කරන දහනවා දැන් මොකද්ද භාවනා කරනකොට වැටෙන්නේ දැනෙන්නේ මොනවද කියලා මේ දැනීම විඳින්නේ මොනවද කියලා ඉතින් වේදනා එනකොට නම් වේදනාවේ ස්වභාවය කියන්නේ සත්‍යයක් කියනකොට සත්‍යෙන් කලඹෙට හැටි කියයි පිටිවිල කාවාම ඒක අතීත හිතේ අනාගත හිතේ කියන කතාව එහෙම නැත්නම් ඒව නැතුව මූල කර්මස්ථානේ හිතන ඕන ඇතුල් වෙන හුස්ම සීතලයි පිට වෙන හුස්ම රස්නේ කියලා කියන්නේ දැන් මේ ඔක්කොගෙම විඳන නැති වෙනකොට තුනී වෙනකොට මේ යෝගාවචරය ගොළු වෙන්න පටන් ගන්නවා කියා ගන්න බැරි තැනකට යනවා. තියෙනවා මොකද්ද එකක්? නමුත් ඒක වර්ණ ගන්න බෑ. මේ භාෂාවට දාන්න බෑ. අරමුණක් ගෙවිලා සාන්ත තැනකට යනවා. සමහර විටක ඒක පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය දුක් වැටෙනවා. නමුත් ඔය ඉන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඉතින් මේ தත්ත්වයට ආපුවාම උඟ දෙනෙක් මේ தত্ত্বය මේ පේන මේ වේදනා දිගේ සියුම් තත්ත්වරට යනකොට ඒකේ කියා ගන්න බැරි ගතිය තමන්ගේ දුර්ලකමක් කියලා හිතාගෙන එහෙම නැත්නම් සතියේ දුර්ලකමක් කියලා හිතාගෙන එහෙම නැත්නම් සමාධිය කැඩුනායි කියලා හිතාගෙන ඒක ගැන කතා කරන්නම නුරුස්නාසුල ස්වරූපෙන් වැරදුනා වාගේ ඒක කියන්න වීම දුර්ලකමක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ මොකද මේ අදුක්කම සුඛ වේදනා නොදුක් නොසුව වේදනා උපේක්ෂා වේදනා කියන එක අපේ විවහරේ නැහැ අපේ ශබ්ද කෝසල නැහැ ඉතින් සායි යෝගාවචරයට අවංකව උත්සාහ කරත් අලුත් වචන ටිකක් හොයන්න වෙනවා මේ අරමුණ හොඳට තුනී වුණාට පස්සේ මොකද්ද අත්දකින්නේ කියන්නේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කියමනයි වැදගත්ම දේ කියලා කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ ඒක කියන්න බීම කෙරෙන්නේ හරියට වැරද්දක් වුණා වගේ තමන් අත්තරද්දක් වෙච්ච කෙනෙක් වගේ මේ රාජනීතියට විරුද්ධව ගිය කෙනෙක් වගේ තමයි පේන්නේ ඉතින් මේ හේතුව මොකද මේ විඳීම් ශේස්ත්‍රයේ අඩියට අඩියට යනකොට ඒක පාලියෙන් කියන්නේ පස්සම්බති කියලා සංසිඳවනවා කියලා සංසිඳවනකොට සංසිඳුනකොට මේ අදුක්කම සුඛ කියන උපේක්ෂාව කියන නොදුක් නොසුව කියන වේදනාවට යනකොට මේ අපේ භාෂාව අසරණ වෙනවා අපේ කතා ස්වරූපේ අසරණ අපේ කතාවල් හැදිලා තියෙන හොඳ සැපත් හොඳ දුකත් ලස්සනට විස්තර කරලා අතිශෝක්තිය කියන සැප දුක දෙක අතර මැද තියෙන උපේක්ෂාවට යනකොට නොදුක් නොසුව වේදනාවට යනකොට අදුක්කම සුඛ වේදනාවට යනකොට අපිට කියා ගන්න බැරි තත්යකටපත් වෙන නිසාම දෝ අපි එක පාළු ගතියක් පැරදිල්ලක් වැරදිල්ලක් නීරස ගතියක් ඒකාකාරී ගතියක් පිළිහි වෙලා මුසුප්පු වෙන ගතියකටපත් වෙනවා දුම්මන ගතියකටපත් වෙනවා පරාජිත ගතියකටපත් වෙනවා ඉතින් එතෙන්දි ගුරුවරයාට සෑහෙන කාරණාව තේරුම් අරගෙන අත්වල දෙන්න වෙනවා එහෙම නැත්නම් ඇඟිල්ල දික් කරලා ගොඩ ගන්න සිද්ධ වෙනවා මේ තියෙන දේ දිහා මේ මතුවෙච්ච නොදුක් නොසුව වේදනා දිහා නුරුස්නා බැලමින් බලන්න එපා එහෙම නැත්නම් පහත් කළ සලකන්නේ නැතුව ඔක පුළුවන් විදිහට මේ වචනෙට දාන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඒකත් මම හිතනවා පැහැදිලිවම අද බල අභියෝගයක් මේ කමඨාන් සිද්ධ කිරීමේදී සිටුවේ. නැත්නම් මේක සම්බන්ධව ප්‍රශ්නයක් නගන්නවත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. නැගුවත් ඒ Tamanට කියන්න ඕන දේ කියුනේ නැති බවයි තේරෙන්නේ. නමුත් මේක වැදගත් තැන. මේ යෝගාවචරය මේ සැප දුක දෙකේ අන්ත දෙක අතරලා මේ නොදුක් නොසුව කියන වේදනාවට ප්‍රවිෂ්ට වෙනවා. මෙන්න මේ ප්‍රවිෂ්ට වෙනකොට ඒ ප්‍රවිෂ්ට වෙන තත්ත්වය පිළිබඳව විතික හිත සම්පූර්ණ පුස්කාච්ච කම්මැලි වෙච්ච, එපා වෙච්ච, පෙරදිච්ච, පච වෙච්ච තත්ත්වයකට යනවා. හොඳට ගුරුවරයා කියලා දුන්නොත් මේක මේ මධ්‍යම ප්‍රතිපදාවටයි වැටුනේ මේක බොහෝම කලාතුරකින් කෙනෙකුට වෙන්නේ මේක වෙනකොට මේකට නොසලකා හැරීමෙන් තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව පන්නගන්නේ ඒ නිසා මේක එනකොට එහෙම නොසලකා හරින්න එපා මේකට පැනලා යදා ගන්නත් එපා මේක හොඳට සිද්ධ වෙන්න ආරින්න මේක හොඳට ඇඟට වදින්න ආරින්න කියනකොට මිහිරියාවකුත් එනවා එතකොට අර කලින් තිබුණු සැප දුකට වැඩිය වෙනස් වූ දෝමනස්ස සෝමනස්ස කියන විදිහේ මානසික සැපයක් සහ මානසික දුකක් අච්චර ගොරෝසු නැති වුණාට මේ අදුක්කම සුඛයත් එක්ක නැත්නම් අදුක්කම සුඛේට පටව අදුක්කම සුඛේට නංවනවා ඒ නංවන සැප දුක් නැත්නම් එන දෝමනස්ස සෝමනස්ස කියලා චෛසික සැප දුක් දුක් සැප දෙක අනුව තමයි මේ නොදුක් නොසුව වේදනාව අපි වචනට නගන්නේ ඉතින් එතනදී තව දුරටත් ඒ නොදුක් නොසුව වේදනාව વિશે උපේක්ෂකව බලන එක
හොඳ කරන්න යන්නෙත් නැතුව නරක කරන්න යන්නෙත් නැතුව බලන එක මේ ලෝකායත විශ්වයන් වල කිසිම තැනක උගන්වන්නේ නැහැ. උගන්වන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන කියන ප්‍රමාණය පමණයි. ඉතින් එතකොට ඒ ගුරුවරයාගෙන් හරියට ඒක දැනගෙන මේ ඇති වෙන තත්ත්වයේදී මේකට දේවල් හිතින් දාන්න නැතුව මේක ආලවට්ටම් කරන්න යන්න නැතුව මේ ඇති හැකියෙන් මේක බලන්න ඉසෑහෙන මේ සංඥාවේ තියෙන මායාකාරී ගතිය සංස්කාරවල තියෙන මේ දේවල් හැඩගසන් හදන ගතිය විඥානයේ තියෙන මේ දේවල් එකින් එක වෙන් කර කර විචිත්‍ර කරන්න තියෙන ගතිය කියන මේ හිතේ තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන අදුක්කම සුඛය අදුක්කම සුඛයේ වශයෙන් ඉදිරිපත් කරනවා හඳුනා ගන්නවා කියන එක තමයි මේ සූත්‍රයෙන් කියලා කියන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතබ්බං පරිඤ්ඤයං පරිඤ්ඤාතබ්බං කියලා. ඒ කියන්නේ ඒ தත්වෙට එනකන් ඇති වුණා වූ සැප தත්වේ මේකයි දුක தත්වේ මේකයි කියලා සැපෙන් දුක වෙන්කොට හඳුනා ගැනීම කියන පරිඤ්ඤයං. පරිච්ඡේද වශයෙන් දක්වන. ඊට පස්සේ විශිෂ්ට ඥානෙන් දැනගන්න ඕනේ මේ සැප දුක් දෙක හඳුනාගත්තට මේ දෙක ප්‍රහාණය කරන්නයි තියෙන්නේ. මේ දෙක මැද ඇත්තා වූ මේ අදුක්කම සුඛය සැපෙනුත් දුකෙනුත් වෙන්කොට හඳුනා ගැනීමේ පරිඤ්ඤී ඥානයක් අවශ්‍යයි. මේ අදුක්කම සුඛ වේදනා තමයි ඉදිරි ගමනට මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ කියලා සැපේ දුකේ තියෙන ආධිනවත් මධ්‍යම ප්‍රතිපදා තියෙන නැත්නම් අදුක්කම සුඛයේ තියෙන වටිනාකම විශිෂ්ට ඥානෙන් දැනගන්නවා කියලා කියන්නේ හොඳ දෘෂ්ටියක් ඇති කෙනෙක් වෙන්න ඕන නැත්නම් හොඳට ගුරුවරයෙකුගේ උපදෙස් ලැබපු සූදානමින් ගිය කෙනෙක් වෙන්න ඕන. මේ පමණ කිමුත් මේ අධිකම සුඛ වේදනා මේ මැත්තේ මේ ගුරුවරයෙකුට හඳුනාගත්තත් මේ ගමන කෙලවර වෙන්නේ නැහැ. මේකේ ගොඩාක් තව මට්ටම් කීපයකින් සුද්ධ වෙන්න තියෙනවා. පිරිසිදු වෙන්න තියෙනවා. ඒ පිරිසිදු වීම ඔය ආනාපාන සති සූත්‍රයත් එක්ක ගත්තොත් ඒකේ දෙපොළක සඳහන් වෙනවා. නැත්තම් මූල ධර්මානුකූලව තුන්පොළක සඳහන් වෙනවා. එකදී කියනවා පළවෙනියෙන්ම අපි මේ අදුක්කම සුඛ වේදනාව හඳුනාගන්නේ කාය සංස්කාරයන්ට සාපේක්ෂව. කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක කියන රූප ලෝකේ අල්ලන්න පුළුවන්, හැඩ බලන්න පුළුවන්, අත ගන්න පුළුවන්, මනින්න පුළුවන් රූප ලෝකේ සංසිද්ධීමත් එක්ක මේ අදුක්කම සුඛ වේදනාවේ යම් කීකර වීමක්, හැදවීමක්, සීලාචාරගත වීමක් වෙනවා. ඊට පස්සේ වචී සංඛාරයන්ගේ සංසිද්ධීමත් එක්ක අර සංසිද්ධිච්ච භාවයේ ඊට වඩා ගැඹුරු මට්ටමකින් ආයසරයක් සුද්ධ වෙනවා, කීකරු වෙනවා, සීලාචාර වෙනවා. ඊට පස්සේ චිත්ත සංස්කාර කියන මට්ටමේදී තමයි හොඳටම සුද්ධ වෙන්නේ. ඉතින් තමයි ගුරුසෝට ඉස්සල්ලාම දකින අදුක්කම සුඛ වේදනාව නැවත නැවතත් පුහුණු කරමින් ඒකම යෙදෙමින් බහුලීගත කිරීමේ ඒක තමංගේ එදිනෙදා වැඩක් බවට පත් කිරීමෙන් ඒක දිගේ ඉදිරියට ගෙන යනවා කියන එක ඉතාමත්ම දුෂ්කර වූ දෙයක්. හරියට ප්‍රධාන නගර සෝබිනියක් ඇවිල්ලා නගරයේ ප්‍රසිද්ධ සංගීත සම්දර්ශනයක් පවත්වද්දී ඒකට සල්ලාල පිරිසා බීමත්ත්ව සංගීත කාමීන් ඇවිල්ලා නටනට දඟලද්දී අන්නේ දඟලන පිරිස මැදින් සම්පූර්ණ පෙත්ත කපල පිරිච්ච තෙල් කලයක් අරගෙන ගිහිල්ලා එක කඳුලක්වත් හැලෙන්නේ නැතුව අර පිරිස මැදින් ගෙනියනවා වගේ වැඩක් තමයි කියන්නේ. ඒ පිරිසේ ඉන්නේ සම්පූර්ණයෙන්ම රසකාමී රසලෝලී තත්ත්වෙන් හැඟුම් උදාහැරලා. නමුත් මේ තෙල් කලේ ගෙනියන එකට රජුරෝ කිව්වොත් එහෙම තෙල් කඳුලක් අරගෙන හැම කලනොත් උඹ හිසකසා දානවා, ඒකයි දඬුවම. පිටිපස්සෙන් ගහලා ඉන්නවා ඇදගත්ත කඩුවක් ඇතුලේ. උඹ තෙල් හලන්නේ නැතුව ඵලයන් කිව්වොත් ඒ මනුස්සයා කොච්චරක් අර රසලෝලී රසකාමී පිරිස අතර තමන්ගේ පණ වේරා ගන්නට යනවද? අන්නේ වගේ ලාවට අඳුනගත්ත මේ අදුක්කම සුඛ වේදනාව අවස්ථා තුනකින් පල්ලයට සංසිඳනවා කියන්නේ මේ සාමාන්‍ය මේ සංකය සංකීර්ණ දේ මූල ධර්මානුකූලව පියවර තුනකට විස්තර කරන්න හැදීම. නමුත් මම හිතනවා ඒක උනත් යම් ප්‍රමාණයක අත්ලක් වෙනවායි කියන්නේ. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයේදී කායానుපස්සන චතුස්කයේදී පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා කියනවා. මේ සංසිඳෙන්නා වූ ආස්වාස ප්‍රස්වාස කාය ආස්වාස ප්‍රස්වාස කාය කියන්නේ ආස්වාස කාය සහ ප්‍රස්වාස කාය. සංසිඳෙන්නා වූ ආස්වාස කාය පවතිද්දී මම
හික්මෙනවා. සංසිඳමින් පවතිනා වූ ප්‍රස්වාසකය අත්දකින්දි මම හික්මෙනවයි කියලා හුස්ම තුනී වෙන්න ඒක අවුල් කරන්නේ නැතුව ඒක නැවතත් ආයාසින් හුස්ම අරගෙන ගොරෝසු කරන්නේ නැතුව ඇස් දෙක අරලා මේ බය නිසා අර ඇත්ත එකලස කඩා ගන්න නැතුව මට මේ මොකද වෙන්නේ කියලා සැක උපදවලා දෙගිඩියා කියන නීවරණේ දාගන්නෙත් නැතුව මේකෙදි මේ සංසිඳීම සෞඛ්‍ය සම්පන්න ගුණයක් මේ ගොරෝසු දේශියුම් කරන වෙලක් සංස්කාරයන්ගේ සමතයක් නිසා මේ බුද්ධ ආදී උතුම්මන ආසලාගේ උපදේශතු වැඩගෙන විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා ඒකට අනුග්‍රහ කරන එක පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන ශික්ෂාවෙන් සදාන. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. ඒ කියන්නේ ආසල් ප්‍රසාරක මුලුලම සංසිදේදී අලුතෙන් අවුපාසත් කරන්නේ ඇසරින්ද යන්නේ හයියෙන් හුස්ම ගන්න යන්නේ හිත නිින්දට වැටෙන්න දෙන්නේ සැක පුදවන්නේ ඕන ඉස්සරහට අරගෙන යනවා කියලා හිතමු. ඉතින් මේ தත්ත්වෙදී මේ කියන්නේ රූපකයේ සංසිද්ධීම ආශස් ප්‍රස්කාසයේ සංසිද්ධීම ඇති වෙනකොට අදුක්කම සුඛ වේදනා අඳුර ගන්න හැටි. මේකෙන් මේ ඉස්ලාමයේ ඉන්නේ ඇත්තටම නම් කම්මැලිකම, නීරස ගතිය, නොදන්නා ගතිය, නොහුරු පාවයේ කෝඩු ගතිය, එතනින් ගියාම සැකමුසු ගතිය, මොනවා වෙන්න හදනවද දන්නේ නැහැ කියන ගතිය. ඉතින් ඒ වෙලාවේ අපිට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා. මේ සරණ පමණයි මෙතන තියෙන්නේ. වීරියක් අවශ්‍ය වෙනවා. මම මේ වගේ පුංචි දෙයක් කරනකොටත් පසුබානවද ආපස්සට යනවද නැත්නම් මම ඉස්සරහට පපුව දාගෙන යනවද කියලා වීර්යය අවශ්‍ය වෙනවා. සතිය මඩ නඩතු කරන්න වෙනවා. මේ විදිහට සැක ආවට මං ආපු ගමන මතකයි නෙමෙයි මට. අපව ඕන යන්න පුළුවන්, හෙට අපව වෙන්න පුළුවන් කියලා සතියෙන් තමන්ට ස්මෘතියෙන් ඥානෙ ආපු ගමන කලකොලක් නැහැ, අස්වාභාවිකමක් නැහැ කියලා තැවැටෙන්න ඕනේ. ඒ වගේම මේ දේ වෙනකොට සමාධිය වැඩිමක් සිදු වෙන බවක්. ඒ වගේම ප්‍රඥාවට වැටෙන්න ඕන අර විශාල කම්පන චංචල සහිත සැප දුක දෙක නැති වුණාට ඒකේ අඩු වුණාට දැන් මධ්‍යමාවතක ගමන් කරන බවක් වැටෙනවනම් ඒ පුද්ගලයාට මේ தত্ত্বය ඉක්මවන්න පුළුවන්. අන්නේ தත්ත්වයේ ඉක්මවුවට පස්සේ ඒ කියන්නේ ආනාපාන දෙක සංසිඳුණාට පස්සේ වචී සංස්කාරයන්ගේ වැඩ පිළිවෙලට විවුර්ත වීමක් වෙනවා. එහෙම නැත්නම් වෙනකට වැඩි ඒක තීරෙන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය ආනාපාන සති සූත්‍රේ පෙන්වන්නේ නැහැ. නමුත් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන ක්‍රමයට ගත්තොත් සමත භාවනාවේදී මේක සිද්ධ වෙනවා. සමත භාවනාවේදී මේ වගේ ගත්ත එකලසකදී ආසත් ප්‍රස්වාසයේ නොපෙනුණත් නොදැනුණත් එහි පැවත්වාගෙන යන්න නම් ආනාපානයේ විශේෂම විශ්වාසය හිත සැකන උපදවා නින්දට නොවැටි මෙනෙහි කරන දෙයක් නැති වුණත් අඩුගානේ ඉන්නවා කියලා මෙනෙහි කරමින් හෝ ඉඳගෙන ඉන්න බවට හිතිනවා කියලා මෙනෙහි කරමින් හෝ නැත්නම් වරින් වර ලාවට මහා පහළ වෙන ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් හෝ මානසිකාරයක් පවත්තන්න වෙනව නින්ද කඩන. එහෙනම් හිත නන්නතර වෙනවා. අන්නේ මානසිකාර පවත්තන දෙකට අපි කියනවා විතක්කේ. විතකේ කියන්නේ අරමුණට හිත නංවනවා. අරමුණ නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. මේ හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. හිතේ යන්තම් පොඩි ගයිඩ්ලයින් එකක් පෙන්නගෙන බලන්න ඕන දේ පෙන්නගෙන මේ විතක්කේ පවත්වනකොට විචාර බුද්ධියකුත් අවශ්‍යයි. දැන් මේ මම මනස්කාරය දන්නේ හිතලුවකටද? මනෝවිකාරයකටද? එහෙම නැත්නම් ජීවෙමින් පැවතුනා වූ ආනාපානයේම ආඩ්‍යට ලක්ෂණයටද කියලා විතක්ක ਵਿਚාර දෙක පවත්වාගෙන ගියොත් හයිය හුස්ම ගන්න වෙන්නේ නැතුව, ඇස් දෙක අරින්න වෙන්නේ නැතුව, නිදයට වැටෙන්නේ නැතුව, සැක පොදන්න නැතුව කඹේ ඇවිදින්න වගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඒක ටිකක් යම් විදිහකට මේකට හිත හුරු වෙනකොට මේකට මේක තමන්ගේ ස්වභාවයේ බව සාමාන්‍ය වචනින් කියනවා මේක තමයි අපේ හැබෑ නිවහන. අපි මේ ඉතෙක් කල හිතියේ සැප දුක කියලා කියන්නේ වන්මත් වෙලා, තණ්හාවට යට වෙලා ඉන්ද්‍රිය භාජනයේ වෙල ඉන්ද්‍රියට ගොදුරු වෙලා දැන් ඉන්ද්‍රියංගෙ ටික නිදහස් වෙච්ච මදමාවතරයි වැටලා තියෙන්නේ කියලා ඒක වැටෙනකොට ඒ යෝගාවචරයාගේ මේක දිගට මට පවත් ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයක් තුල කිසියම් කායික දුස්සත්‍යක් වෙන්නේ නැහැ, වචී දුස්සත්‍යක් නැහැ, අනුගානේ මනසෙවත් කෙලෙස් නැහැ. පවතින සත්‍යය තියෙනවා. නමුත් පවතින සත්‍යය මොකද්ද කියලා කියාගන්න.
ආන් ඒ කියනකොට තේරෙන්න පටන් ගන්නවා මේක මෙනෙහි කරනවා කියන එකත් කරදරයක් වෙනවා. මේක හොයන්න බලන්න ගියත් ඒක සැකේට මුසු වෙන නිසා ඒකට නිසිනින්දේ යන්න අවශ්‍ය නම් භවණක් මෙනෙහි කළා අවශ්‍ය නැත්නම් මෙනෙහි නොකර හෝ මේක සමබර කරගන්න. මේකේ සමතුලිතතාවයක් හොයාගන්න යනකොට මේ විතක්ක ਵਿਚාර දෙක වර එක කරදරයක් වෙනවා. කරදරයක් වෙනකොට අහලන්න වෙනවා. හැලුවට සම්බර භාවය කැඩෙන්නේ නැහැ බව විශ්වාසයක් ඇති වෙනවා නම් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ අරමුණට හිත මෙහෙවන ගතිය මෙනෙහි කරන ගතිය අපි සිංහලෙන් කියන භාවනා කරන ගතිය නතර වෙලා භාවනා කෙරෙන ගතියට භාවනා මාර්ගය. මේ දැන් කාලේ මේ සාමාන්‍ය උපමා විදිහට කියනවනම් මේ ආසෙන්තරාවක් ඒ රන්වේක දිගේ ගිහිල්ලා වාතයට නැගගත්තට පස්සේ යම් කිසි තැනකට ගියාට පස්සේ ආශාන්තරාව ඔටෝ පයිලට් එක දානවා. ඒකේ ආයේ දැන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඒ ඩිරෙක්ෂන්ස් ඔක්කොම අරන් දුන්නට පස්සේ කම්පියුටර්ට බාර දීලා ඕනේ නම් පයිලට් පැත්තකට එන්න. නමුත් දැන් අනතුරු මොනක්වත් වෙන්නේ නැහැ. හදිසි තත්ත්වයක් આવත් උතරේ හසුරන්න වෙන්නේ. අන්න ඒ වගේ මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. විතක්ක විකාර දෙක සංසිඳ වීම. විතක්ක විතර අවශ්‍ය නම් විතර පාවිච්චි කරලා හැබැයි ඒ වෙලায় ඇස්බල් නැතිනවා. ඒ කියන්නේ පයිලට් නැතුව බෑ. නමුත් ඔටෝ පයිලට් එක දාන්න. ඉතින් මෙතෙන්ට යනකොටම අර දැඩි මත දහකි මම භාවනා කරන්න ඕනේ නිවන් දකින්නක මිසිකල ගන්න ඕනේ කියන කක්කිය අනවශ්‍ය අවස්ථා වලත් මෙනෙහි කරන්න ගිහිල්ලා මේක අවුල් කරනවා. තව සමහර කෙනෙක් වරින් වර කළ යුතු හෝ කළ යුතු මෙනෙහි කිරීමත් නොකර ඉඳලා නින්දට වැටෙනවා. ඉතින් මෙතනදී අමුතු සමබර භාගයක් අවශ්‍ය නැව ප්‍රයෝජනීය සලකලා විතක්ක ਵਿਚාර කියන අරමුණට හිත මෙහෙවීම සහ මෙහෙවන අරමුණ මොකක්ද කියලා රස බලන ගතිය ප්‍රයෝජනීය සලකලා සමබර කරන්න පටන් අරගන්නකොට අර සද්දත් එක්ක වේදනත් එක්ක හිතුලත් එක්ක ගොරෝසු දෙයක් එක කරන වෘත්තයක් නෙමෙයි මෙතනදී. මෙතනදී සම්පූර්ණ මානසික තත්ත්වයක් නින්ද තියාගෙන එනවා දන්නවනම් ඉන්නවා ඉන්නවා කියලා හරි මෙනෙහි කරලා පොඩ්ඩක් මේක රත් කරන්න. හිඟිනවා හිඟිනවා කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ රත් කරලා මේක නිින්දට වැන්නේ දෙනොත් ඉල්ලාවට හරි ආනාපානෙ පේනවනම් ඒක හරි මෙනෙහි කරන්න. තමන්න වැටෙනවනම් මේ මෙනෙහි කිරීම කරදරයක්. දැන් බබෙක් නිදි කරවාගෙන යනකොට නැලවිලි කවි අඩු කරන එක අම්මා දන්නවා. ඊට පස්සේ කියලා බබා එහෙම නිදි කරවන්න පටන් ගන්න. ඊට පස්සේ බබා ආයෙ ඇහැරෙනවා නම් ආයෙ පොඩ්ඩක් නැලවිලි කවි කියන ඒ ඇහැරෙන මට්ටම බලන්න. ඊට පස්සේ නිින්ද යනවා නම් එහෙම කොටට සතු කර කර එහෙම ඊට බබා නිින්දට යවනවා වගේ මෙන්න මේ ප්‍රසම්බණය මෙතනදී ඇති කරන මේ සංසිඳීම ඒ ගොරෝසු දේවල් හැසිරීමක් නෙවෙයි. මේ විකක්ක විචාර කියන මෙනෙහි කිරීම මානසිකාර්ය සල්ලක්ෂණය කියන එක හරියට සල්ලක්ෂණ වීදියේ හිත පවතිනවා නම් මෙනෙහි කරන්න ඕනේ නැහැ. සල්ලක්ෂණ වීදියෙන් පිටබල නිින්දට හෝ සැකේට යනවනම් ආයෙ පොඩ්ඩක් අට්ටු කරලා මෙතන ගන්න ඕනේ. ආන්නේ දේ කරලා තවදුරටත් මේ මැදහත් බව නොවැටෙන ගතිය වින්දනයක් නැති ගතිය සැප වින්දනයක් හෝ දුක් වින්දනයක් නැති ගතියට ගියාම බුදුම විදියෙන් ඇතුලෙන් මිහිරියාවක් ප්‍රමෝදයක් මතුවෙන්න පටන් ගන්නවා. මගේ සංසාරේ කවදාකවත් මං මේ වගේ එකලසකට මේ වගේ මදහත් බවකට මේ වගේ ඉබේ සැප පහළ වෙන තරකට මුළු ලෝකෙම ඉඳපුම් කිසිම රූප බලලා සද්ද අහලා ගඳ බලලා රස බලලා පහස බලලා හිතටෙන වල්පූත අදහස් ටිකේ කටයුතු කරලා ලැබුණු ආමිෂයෙන් කිසිම සම්බන්ධයක් නැති නමුත් ආමිෂ ලෝකේ ලබන්න බැරි જાති පුදුමාකාර නිර්ආංශ පිරිච්ච සතුටක් එනකොට ඒ අර විතක්ක ਵਿਚාර දෙකම තොර මෙනෙහි කිරීමක තොර මේක එනකොට යෝගාචරය අලුත් අභියෝගයකට මුහුණ දෙනවා. ඒ අරමුණේ එකලස නිසා අරමුණේ කඹේ ඇවිදින ගතිය නිසා සම්බර වෙන නිසා Taman බලාපොරොත්තු නැති වුණත් පාණි කරගන්න බැරි විදිහට මේ ප්‍රීතිය මේ සුඛය මේ ආලෝක ඊවහගෙන යන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තිබුණ අර විතක්ක ਵਿਚාර දෙකේ කටයුත්ත සීමා වීමත් එක්කම එකලස කියන්නේ මෙන්න මේකයි කියලා ලාවට කිරිරහට තේරුම් පට ගන්නවත් එක්කම ඒක අනිත් පැත්තට යamak කරනවා. තද බල විදිහට ඒ නිර්ආමිෂ සැපය වහයලාගෙන යනවා. ඉතින් ඒ නිසා මෙතනදී මොකද්ද කලියුත්තේ මොකද්ද නොකලියුත්තේ කියලා කිසිසේත්ම කවදාකවත් සවිස්තරව කිසි කෙනෙකුට කියලා දෙන්න බෑ.
මූල ධර්මයේ කියන්න පුළුවන් රක්ෂිය යුත් අදුක්කම සුඛය කියලා. ඉතින් ඒ මේක මේ සාසනයේ බුදුහාමුදුරෙන්වත් ඉස්සල්ලා තමාරැත්තු මේව උත්සාහ කරන්න නැති නමුත් අන්තිකට ගියා මේකක්වත් මම මාතෘ තෝරගන්න බැරි වුණා. නිසා ඒකට එක්කෝ දැඩි විහෙසල් අරගෙන ඕන නැති තරම් මෙහෙ කරන්න ගිහිල්ලා වැඩි පඬිතුකම් කරන්න ගිහිල්ලා කියන තන අවුක. තව කෙනෙක් ඕනකට වැඩි විශ්වාස කරලා දැන් නම් හරි කියලා එන සතුට මට දැන් උරුම දෙයක් මගේ මේ සතුට කියලා අරමුණ පාවා දීලා අදුකුම සුඛේ පාවා දීලා ආයේ සැප වේදනාවට වැටෙනවා. ඉතින් මේක දිග දිගේ ගොඩාක් කල් ජීවිතාශ්‍ර දෙවි කෙනෙක් බලාන ඉඳලා බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ උන්වහන්සේ ළඟට ඒ දෙවියෝ ඇවිල්ලා රාජ්‍ය මධ්‍යමයාමේ ආලෝකමත් කරගෙන මේ ජේතවනාරාමයට ඇවිල්ලා ඒ ආනවා බුදුහාමරගෙන් කතන්නකෝ මාරිස ඕගම තරිසත් කිය. මාරිස නිදුකානනාංශ ඔබ වහන්සේ කොහොමද මේ හා සමාන සියුම් වූ සංසාර වේගයක් සංසාර ගඟක් සංසාර වේග ජීය දහරාවක් එකතු වුණාද කියලා. මොකද මෙතෙක් ගිය ඔක්කොමලා මෙතෙන් ආපු කට්ටිය මේ දිගෙදි ගිලින මැරුණා. එහෙනම් බයි බැස්සනේ. ඔබ වහන්සේ මේකේ එකතු වුණේ කොහොමද කියලා මොකද බලාගෙන ඉන්න කෙනෙක් දිහා උඩ ඉඳලා බලහිට පාව උඟ දෙනෙක් මෙතෙන් දෙනවා. මෙතෙන් දවිලා මේ දිය දහරාව කතාගෙන යන්න බැරි කම නිසා ඇත්තට කියනකොට මෙතෙන් දෙනකොට සෑහෙන ජයග්‍රහණ රාශියක් ඇති වෙන්නේ. නමුත් අභියෝගෙ එන්න සිව්නේ. ඒකෝර බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවට කියලා අපපතිත්තං කෝහං ආවසෝ අනායුහං ඕගමතරිසු. හැබැයි මම ලැගගන්නෙත් නැතුව ඕනටටිය තකමන්නෙත් නැතුව මම මේකේ කොටුනේ. අපපතිත්තං කියලා කියන්නේ මම ලැබුණ සපයි දැන් හරි මං හරි කියලා වෙලා එතන එහෙම හිතියෙත් නැහැ මම. ඕනට වැඩිය දඟලංග ප්‍රයත්න කරන්න ගියෙත් නැහැ. එහෙම එකතුනායි කියලා. ඒකෝද ජීවිතා කියන මට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ බොහන්සි කියන මට ලැගත්තේත් නැහැ, වේගගත්තේත් නැතුව කිය මට තේරෙන්නේ නැහැ. ඒත් බුදුරජාන්ස කියනවා හැබැයි යම් වෙලාවකම මම ලැග්ගා නම් මම මේ වතුර ගිලලා නැහැ. මම මේ ඕනට විදිහට දැඟලුවා නම් වතුර රළ වේගයකට ගහගෙන යනවා. මම අවශ්‍ය තැනදී රළ වේගයේ කපලා අවශ්‍ය තැනදී මතු පිටපා වෙලා මම ඒකට උණයි කියලා බුදුරජාන්ස බොහොම ලස්සනට අර දේවතාවට තේරෙන්නේ ඇත්ත කතාව. දේවතාවට අපටවත් තේරෙන්නේ නැහැ. ඒකනේ මෙච්චර මේ බණ කියන්න බණාන්නේ. ඉතින් ඒ නිසා දේවතාවට තේමෙන්නේ කියන යම් තැනක මම ලැඟගත්තා නම් ඒ දීපහරි මම ගිලෙනවා. යම් තැනක ඕනට වැඩිය දඹි ගහන්න ගියා නම් මම ගසාරනවා. ඉතින් මේකට කියනවා ඕඝතරණ සූත්‍රය කියලා සංයුත්නිකාය පටන් ගන්න මේ සූත්‍රයෙන්. ඉතින් මේ වගේ සරුවචනාංශයේ විවිධ පැතිකඩ වලින් මෙන්න මේ උපයා ගන්නා ලද මේ අදුක්කම සුඛ වේදනාව ප්‍රධානම අභියෝගශීලී වෙලියට ඇවිල්ලා හානි කරන සතුරු නැති වුණාට හිත ඇතුලේ සියුම්මට අර ඇති වෙන කම්මැලි ගතිය, නීරස ගතිය වගේ කියන එක පැත්තක් හෝ නැත්නම් මේක මෙනෙහි කරන්න ඕනද නැද්ද කියන සැකේ හෝ එහෙනම් මෙනෙහි නොකළ යුත්තන් වල මෙනෙහි කරලා මෙනෙහි කළ යුත්තන් වල මෙනෙහි නොකිරීමෙන් ඇති වෙන අවුල හෝ එහෙම නැත්නම් මේක කොහමද ජාම යාන්තමට බේරගෙන එනකොට ඇති වෙන ප්‍රමෝදේ නිසා හෝ කොතනකට ගියත් ඒක පුදුම සංවේදීකමකින් ඒ චිත්තක්ෂණයේ මෙතන ක්ෂණ සම්පත්තිය කියන කොහොමදට වරණගෙන තන එක්ක වැරද්දක් කළොත් ඒ හා සමාන චිත්තක්ෂණ ප්‍රමාණයක් වන්දියෝ එකක් හරියට කළොත් ඒ හා සමාන සපක් ලබනවා අකාලික බව ධර්මයේ කියන අකාලික බව හරියට කළොත් හරියට හරිනවා වැරදිකොත් වැරදිට හරිනවා දෙවන්නේ නැහැ නොකරත් ඉන්න විදියක් නැහැ කියන විදිය හරීම ක්ෂණය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක සම්බන්ධයෙන් අපේ ආචාර්යවරු සෑහෙන තොරතුරු ඔක්කොම නම් සම්පූර්ණ කරන්න බෑ. සෑහෙන තුරු පෙන්ලා දීලා තියෙන තොරතුරු මොකද්ද මෙතන läග ගන්නවයි කියලා කියන්නේ. läග ගන්නවයි කියලා කියන්නේ අර අරමුණට හොඳට සීහිලා, පෑහිලා, මැදෙම නැත්තම් අදුක්කම සුඛ වේදනාට ආවට පස්සේ ඒ විෂයෙයි මෝදු වෙන මේ කිරි රහක් වෙනවා. දැන් නම් මගේ ජාම බේරගත්තා වගේ කියලා. අන්නේ ඇති වෙන තරුණ ප්‍රීතිය ඒකට කියනවා ප්‍රමෝදය කියලා. අන්නේ ප්‍රමෝදයට අරමුණේම දක්ෂව පවත් ගන්නකොට මේ තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. අපි මේක සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතයට ඇවිල්ලා තියෙන පස්සනක් ප්‍රීතියෙන් පිනාගියයි කියලා. මේ පස්සනක් ප්‍රීතියෙන් මුලින් සඳහන් වෙන
ඒ කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති කියනවා අපි ගණන් ගන්නවා ප්‍රමෝද කියලා. ප්‍රීතියේ ලාමක අවස්ථාවක්. ඒ වෙලාවට ඇඟෙන් කිලි පොළඳ ගැටි පහළ වෙනවා. එහෙම නැත්නම් නිකන් එක පාට අකුළු විතරක් කොටලා ගියා වගේ තමයි ආලෝකයක් ඇවිල්ලා යන බව තේරෙනවා. ඒක බයක් කරේමේ ඉන්නේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට ඇඟේ මයිල් කෙලින් හිටන ගතිය එන්න පටන් ගන්නවා. අපි සිංහලෙන් කියන්නේ ඇයි මයිල් ඉස් මයිල් වුණා. ඉඳපු ගමන් ඉස් මයිල් වෙලා යනවා. ආය නැති. එතකොට තේරෙනවා මේ එකලස කැඩෙන්නේ නැහැ. හැබැයි මේ ඇඟ මේ සාක්ෂි වෙනවා වැඩේ හරි බවට. එහෙම බලහන බලන්නේ එහෙම ඒ පුංචි පුංචි අකුණු දිලි කොටන්න වගේ ඒක එක පැත්තකට ගැස්සෙන්නා වගේ ඇඟේ මයි කෙලින් එන්න වගේ එහෙම වුණාට පස්සේ ඊට පස්සේ මේ ඒකට බැසගත්තා වගේ ඒ ප්‍රීතිය හොඳට උරු පුරුදු දෙයක් එන්න පටන් අරගන්නවා. මෙතෙන්දි තේරෙනවා දැන් යනවා නෙවෙයි අරන් යනවා, හැබැයි හොඳ පැත්තට යනවා. එතකොට තමයි අර මේ අරමුණ හෝ ඇත්තට මේ වෙලාවේ අරමුණක් නෑ. අරමුණ ගෙවිලා ඒකේ තුවාලේ තනිපු වෙච්ච තැන ආඩ්‍ය වගේ ලාවට හිතේ සංඥාවක් විතරයි තියෙන්නේ. නමුත් මෙතෙක් කෙනකන් ගැට ගන්නකොට අදුක්කම සුඛ වේදනා පිළිබඳ තියෙන සියුම් ගරුත්වේ නැති විලා අර මතු වෙන කනික පීචි වලට, කුද්ධිකා පීචි වලට, පීචි වලට එහෙම නැත්නම් ඔක්කාන්තික පීචි වලට නතු වුණොත් යෝගාවචරය කම්බේ යවිදින මනුස්සය කම්බෙන් වටනවා වාගේ අර ප්‍රීතිය දිහාට වැටෙනකොට ගීල නැහිනවයි කියන එකයි සරුවත්නාංශයේ සඳහන් කරන්නේ. එතකොට මේ පුද්ගලයා තවදුරටත් ඉදිරියට කුබ්බේක ප්‍රීති, කරණා ප්‍රීති කියන විදිහට මේ සාමාන්‍ය මුළු ඇඟ කිරි උතුරන කිරි හැටියක් වගේ පුරවාගෙන ගීල ඇඟ උතුරවාගෙන යන තරම් ප්‍රීතිය වලට එන්න පටන් ගන්නවා. එතකොට ඒ රස බලන්න ගත්තොත් එතන ඒවාගේ මේක මමයි මේක මගේ අනික් කටිට බෑ මට විතරයි පුළුවන් උනේ මට නම් දැන් හරි ගියා කියලා ඒකෙන් නම්බු කරන්න පටන් අරගත්තොත් අර කඹින් වැඩ අර අදුක්කම සුඛෙන් වැඩ මෙන්න මේ වාගේ මෙන්න මෙතනදී මේ තනන් මේ ආයාසෙ ළඟා කරගත්තා වූ මේ සියුම් අදුක්කම සුඛ වේදනා විශේෂයි අචිවේකව උදම්මනන ගියොත් නම්බු කරන්න පටන් අරගත්තොත් වැටෙන්න පුළුවන් වලවල් 10ක් අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා කියනවා දස උපක්ලේශක. ඒවා මේ මේ විසුද්ධි මාර්ගය තමයි මම හිතන්නේ ඉස්සල්ලා මේවා එක ගොනු කරලා තියෙනම සූත්‍ර වල තැන් තැන් වල ඇහිඳ ගන්න පුළුවන්. නමුත් මෙතන මේ දේශනාවකට අසන්නන්ට පිරිච්ච දේශනාවක් කිරීම සඳහා සම්බන්ධ කරලා තිනවා ඕභාෂය කියලා හිතේ තියෙන අඳුරු පැහැ නැති වෙලා හිත ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා. ටිකෙන් 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 හිත නිකන් ආලෝකමත් වෙන්න පටන් අර ගන්නවා. නිකන් මේ ගස් හස්යෙන් මේ මේ වගේ වෙලාවට පේන ආකාශය පේන වගේ තැන් තැන් වලට විතර බලනකොට සුදක් පේන්න පටන් ගන්නවා. ඒකට කියන ඕභාසය කියලා නැත්නම් ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රීතිය අර විදිහට තරුණ ප්‍රමෝදය හෝ ප්‍රීතිය පහළ වෙනවා. මේ ප්‍රීතිය පහළ වෙනකොට දැන් තමන් ඒකට ඇදලා යන ගතියක්. ඒක කාන්දාන් ශක්තියක් මේ ප්‍රීතිය ඇති වෙන්න පටන් ගන්නවා. ඊගාට ඥානයක් පහළ වෙනවා. අපි මම මෙතෙන්ට එනකන් අර ඕලාරික එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා තිබුත් ප්‍රීතිය අතහැරපු නිසා නැත්නම් සුඛ වේදනාව අතහැරපු නිසා දුක් වේදනා අතහැරපු නිසානේ මම මේ ගැඹුරු තත්ත්වවලට ආවේ. මම මෙතෙක් කල් අම්මලා තාත්තලා උරුරු කියපු තාලෙට මේ සැප හොයාගෙන ගියා. නමුත් මේ ඕලාරික සැප, ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සැප, දුආම්ර විලාක් පාවිච්චි කරන මේ ගේහසිත සැපක, ගෘහාශ්‍රිතව ලැබෙන සැප. පස්සේ ගියානම් කවදා මම මේ වගේ තලයකට එන්නද කියලා ඒ තමන් විසින්ම ගැලවී ගත්තා වූ නැත්නම් හලන ලද ඒ අර සැප වේදනා දුක වේදනා පිළිබඳ ඥානෙ පාළුව. ඊට පස්සේ තේරෙනවා මේ දෙක නැතිව අයින් කරුවට පස්සේ මැද තියෙන අදුක්කම සුඛ වේදනාවත් බැලූ බැල්මට කම්මැලි කරන සුළුයි. බැලූ බැල්මට පාළු කරන සුළුයි. බැලූ බැල්මට නීරස කරන සුළුයි. බය එලවන සුළුයි. අනිශ්චිතතාවයක් තියෙන මම කී දවසක් වටුණාද අද යන්තම් අදුක්කම සුඛේ එනකොට මේක තමයි අදුක්කම සුඛේ අවස්ථාව කියලා මම මේක තේරුම් ගත්තා. ඉතින් මේ තේරුම් ගන්න ආපු නිසා මම ටිකෙන් 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 මේ යම් ප්‍රමාණික ඥාන ලැබනවා කියලා අර තමන්ම උපයා ගන්නාලාද මේ හැචියාවන් අපි කියන කුසලතාවයන් ප්‍රධාන ඥාන වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක අර චිබුනු සුතමේ චින්තාමේ ඥානවලට සාපේක්ෂව තේරෙනවා නොගිය ගමන කියනවා. සමහරු ඒ විශ්ේයි නැග ගන්නවා ටැග් ගහයි. ඒ විශ්ේයි පොත්තියන පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නවා කවදාකවත් නැති ඥානවට පහළ වෙලා තියෙන කියලා.
ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ ප්‍රීතිය අර කියන විදිහට කඩාගෙන කියනකොට පස්සබ්දිය කියලා සංසිඳීමක් වෙන්න පටන් අර ගන්නවා. හිතෙනවා දැන් මම නැගිටලා ගියාට පස්සෙත් මම ඊට පස්සේ කිසි කෙනෙක් හැප්පෙන්නේ ගැටෙන්නේ නැහැ. මට මේ පිරිච්ච ගතිය තියෙනවා. මේ පස්සබ්දිය කියන එක සමහරවල්ලාට කියන්න පුළුවන් නේ අපි කිරිහට්ටියක් අරගෙන ඒකට මුහුණ දාලා තිබ්බට පස්සේ ඒ කිරිහට්ටිය ගල් වුණාට පස්සේ ඒක එහාට මට හෙල්ලුවාට අනිත් පැත්තේ මුණින් නැමුවට ඉස්සර වගේ චලනේ වෙන්නේ. එහෙම ගල් වෙච්ච ගතිය අතනේ වගේ තමයි තියෙනවා. ඉදු රංගේ තද සංවරයක් තියෙනවා. ඒ වගේම මිනිස්සුත් එක්ක හැපෙන කොටත් මේ මිනිස්සු හැප්පෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද සැපට නෙමෙයි. ඉන්ද්‍රිය ප්‍රතිපද දුකට නෙමෙයි. නමුත් මිනිස්සු දන්නේ නැහැ නේ මේක යකින් මේ විශාල වෙනමම අදුක්කම සුඛයක් තියෙනවායි කියලා. මම ඉන්නේ එතන ඒ නිසා ඕන කෙනෙක් අඬුවක් කරගත්තා මම යන්නේ නැහැ කියලා අර පස්සද්ධියන එකට ඇලෙන්න පටන් ගන්නවා. නැත්නම් පස්සද්ධිය පිළිබඳව අගයන් ආඩම්බරයන් ගන්නවා. මගේ පස්සද්ධිය මමයි උපයාගත්තේ. මේක තමයි නියම වශයෙන්ම මම කියාගන්න වටින්නේ කියලා අහුවෙන උගලක් තියෙනවා පස්සද්ධිය කියලා. ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං කියන විදිහට. ඒ ඇති වෙන සංසිඳීම මම මාගේ කියාගන්න ගතියකින් ඒ ලැග ගැනීමක් සහ ගිලී නැහීමක් ලැගගෙන ගිලී නැහීමක් සිදු වෙනවා. ඒ වගේම තමයි අදිමොක්කේ කියලා කල යුත්ත නොකල යුත්ත හොඳට වැටෙන පිළිසිඟක් එන්න පටන් ගන්නවා. මට ලක්ෂයක් මිනිස්සු ඇවිල්ලා කිව්වත් මම ඊට පස්සේ ආමිෂ සුඛයට මම යන්නේ නැහැ. මොකද අන්තිමට ඒකේ දුකක් ඇති කරන්නේ. මම ඒ නිසා මේ ආමිෂ සුඛේ දුක දෙපළ කරලා මම මේ අදුක්කම සුඛයට එන්න ඕන කියලා කල යුක්ති පිළිබඳව පෙරදක්මක් අදිමොක්කයක් අදිමොක්කේ කියන්නේ අදිෂ්ඨාන ශක්තියට පසුබිම සලසන තැන. අදිමොක්කේ නැති කෙනා තමයි කිසිම විනිශ්චය කරගන්න බැරුව දඟලන්නේ. අදිමොක්කයක් ඇති කෙනා කවුරු මොන තරම් දැඟලුවත් එයා දන්නවා මම කල යුත්තේ මේකයි. අනේ අදිමොක්කේ කවදාකවත් නැති වෙච්ච ඉස්සර වෙන්න පටන් ගන්නවා. එතකොටම පග්ඝා කියන දැඩි වීරියක් එනවා. මය ළඟ තියෙන වීර්යය හොඳටම ඇති මේ නරක දේවල් වලට හිත නරක කරගන්න. නරක දේවල් වලට වීර්ය ආයෝජනය කරන්න නැත්නම් ඒ නිසා දැඩි කොට ගන්නවා. එහෙම නැත්නම් දැඩිව කියන්නේ ගත්ත මේ හරි මාර්ගය අතනාරින. පග්ඝා කියන වීර්යයේ මැදහත් අවස්ථාව. ආරම්භ වීර්ය නෙමෙයි පග්ඝහිත වීර්ය කියන්නේ මේකයි. මේකේ ඉන්න නම් තින් පොත් බලලා බෑ. ගුරුවරු ඇසුරු කරලා බෑ. භාවනාවෙම මෙතෙන්ට එන්න ඕන. එනකොට යාද පන්නරයක් එන්න. කල යුත්ත මේකයි නොකල යුත්ත මේකයි. ඒක වීර්ය පැත්තෙන් වරණගන්නේ මේ ආරම්භ වීර්ය ආරම්භ ධාතු වශයෙන් තියෙන වීර්ය පග්ඝහිත වීර්යක් බවට පත් කරනවා. ගත්ත දේ අතනාරින වීර්යක් එන්න පටන් ගන්නවා. ඒතර තමන් සීලවල ඉන්නවනම් ගත්ත සීලේ බොහෝ වටිනා මට මේ නිසයි උනේ මම මේ සීලය ආය වැටෙන්න දෙන්නේ. එතකොට සාමනීර සාමනීර වෙලා ඉන්නවනම් ඒ කියන්නේ සතුටක් ඇති වෙලා මේක ඉදිරියට ගෙනියනවා. උපසම්පදා වෙලා ඉන්නවනම් කරපුදී තේරුණා. ඊළඟට තමන් අනුන්ට උදව් කළා මෛත්‍රිය කළා දාන දීලා කටයුතු කෙරුවා තේරුම් අරගන්න මේක අහම්බෙන් වගේ කරලා දැන් නම් ඔන්න ප්‍රතිඵල තේරෙනවා. මම මේක දිගට කරගෙන යන්න ඕනේ. ඒ වගේම යම කිසි දෙයක් කියලා ඉවසලා ඉවසුවට පස්සේ ඇති වෙන ශාන්ත ගතිය අධදකපු කෙනෙක්ට තියෙන මොන දේක අප කරා. ඊට පස්සේ මම මගේ ඔළුව නරක් කරගත්තා. මම මොන දේක අප කරත් මම ඉවසනා කියලා අර දැඩිව ගත්ත හරි මාර්ගය අල්ලගෙන යන ඒ පග්ඝහිත විරිය එන්න පටන් අරගන්නකොට කැඩි කැඩි කිය සතිය උපဋාණේ වශයෙන් උපဋාණ කෘත්‍ය වශයෙන් උපට්ඨිත සතියක් බවට සුපටිත්ඨිත සතියක් බවට එහෙම නැත්නම් වේපුල්ල සති වේපුල්ල තත්වේ නම් කියන රහතන් වහන්සේ අන්නේට කිතුක. ඒ කියන්නේ දුකක් වෙනකොට දුක දන්න සතියක් වෙනවා සැපක් වෙනකොට සැප දන්න සතියක් වෙනවා සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛේනකොට ඒකත් දැක ගන්න සතියක් වෙනවා ඒක කරුණා නම් කරුණා දානවා හරි යන හරි විපාක. අන්නේ විදිහේ සතිය උපဋාණේ එනකොට තේරුම් ගන්නවා මේක කවදාකවත් මේ විදිහට ශක්තිමත් කරගන්න නැත්නම් මේ සතිය කැඩෙන බින්දන සුළු. වටිත සතියක් වඩ පත්වනට ඒකම තමයි අත් මේ සතිපට්ඨාන කියන වචනේ තේරුම මනාවට පිහිටුවන ලද සතිය. උපචිත්ත සතිය කාවට පස්සේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේක කවදාකවත් පොතකින් බලලා සතිය පිළිබඳව ඉගෙන ගන්න බෑ. මේක කවදාකවත් අර සැප දුක දෙක ආශ්‍රය කරන භාවනා මට්ටමින් ගන්න බෑ. ඒ වගේම මේ මට්ටමේදී නේ දැතහින සතිය කාට කියලා දෙන්නත් බෑ. මොන්නම ජාතිකින්වත් මේක පොත්වලට දාන්න බෑ. මේක මොනම ජාතිකින්වත් වරණ ගන්න බෑ. හැබැයි හොඳටම තේරෙනවා හරි ඉස්සර තිබුණු සතිය පැංගිරි ගතිය දැන් හොඳට විලිකුණ වෙලා රසවත් වෙලා උපဋාණ ගතියට එන්න පටන් අරගන්නවා. එසකොට යාට තේරෙන්න පටන් අරගන්නවා මේ සියල්ලම
මේ කියන ඥාන ඕපාස පීති පස්සදි සුඛ අදිමොක්ක පග්ගහ උපට්ඨිත සති වගේ කියන සේරගෙම මුදම තලතුණාම ගතිය තමයි මේ නොසැලෙන හිත. මේක තමයි මේ අදුක්කම සුඛයට ඡන්ද දීලා සැලෙන පෙරලෙන සුළු සැප දුක දෙකින් උළුපාත් කරන යන්නේ. සැප දුක දෙකේ තියෙන සැප දුකට ඉඳ කියලා මාරු වෙනවා දුක සැපට ඉඳ කියලා මාරු වෙන සමාන චපල. සර්වඥාන්සේ අර්ථකථනයක් දෙනවා යමක් වෙනස් වෙන සුළු නම් ඒක සුද්ධ දුකක්. නොවෙනස් වෙන අචල දේ තමයි සැපක් කියලා කට අරලා කියන්න පුළුවන් ආර්ය විවරය. ඒක කිට්ටුම ධර්මය තමයි උපේක්ෂා. උපේක්ෂා කරන්නේ නොසැලෙන මනසක් සකස් කරගන්නවා. ඉතින් මේ ළඟා කරගත්ත මේ අදුක්කම සුඛයේ මිහිරියා මතින් මේ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මේ උපේක්ෂක වෙන්නේ මෙහෙමයි උනාට පස්සේ හම්බෙන ආනිසංස මේමයි මම පොත්වල නැහැ. නමුත් නැති උනාට නැති දෙයක් නෙවෙයි අත්දකින්න පුළුවන් දෙයක්. කියලා එන උපේක්ෂාව කෙරෙහි ඒක වර්ධව ගන්නවා කියලා කියන්නේ මේ උපේක්ෂාව මම උපයාගත්ත දෙයක්. මේක මගේ දෙයක්. මේකට තමයි මම කියාගන්න වටින්නේ කියන වගේ අදහස් වෙනවා. මෙන්න මේ නමයක් සඳහන් කරපු ධර්මත් එක්කම නිකාන්තිය කියලා මේ සෑම ධර්මතාවයක්ම උපක්ලේශ කරගන්න. මම මාගේ කියාගන්න අල්ල බදා ගන්න කාන්දම් ගතියක් එන්න පටන් ගන්නවා. නිකාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් හැදිච්ච වචනයක්. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දමට කියනවා. අපි ඉසිකුරුතරුවේ ආලෝකයට කියන්නේ කාන්තිමත් ආලෝකයක්. මොකද ඒක තියා බලපම ඔහේ බලන්නේ ඉන්නේ ඒක. ඒ වගේ මේ ඇති වෙන ඕභාසයේ බැලූ බැල්මට ඇදගෙන තබා ගන්න සුළුයි. මේ ඇති වෙන ඥානය පිරිසිදු ඥානයක්. මේ සල්ලියට ගත් එකක්වත් ටියුෂන් පන්තියට ඊට ගත් එකක්වත් ඇහි කනින් ආසෙන් ජීවෙන් ගත් එකක්වත් නෙවෙයි. අනිවාර්යයෙන්ම ධර්මෙන් ආපේක. මේ ප්‍රීතිය, මේ පස්සද්ධිය, මේ දුකය, මේ අදිමොක්කය, මේ පග්ගා, මේ උපේක්ෂා සෑම දෙයක් කිරීම ඇති වෙන මේ නිකන් කියන නිසා අර කලින් කිව්ව නමයම භාවනාවේ ලැබ ගැනීමක් බවට ලාඩුවක් බවට ගිලි ගැනීමක් බවට පත් වුණොත් භාවනාව එතන එහෙම ඇන හිටින්න පටන් ගන්නවා. ඉතින් මොන නාත කිව්වත් කවුරු කොහොම කිව්වත් ඒ යෝගාවචරයයි ඇලෙන ගතිය වළක්වන්න බැහැ. ඒ මොකද ඒකේ තරම්ම නිරාමිෂ සුඛ මේ පහළ වෙන්නේ. ඊටාම සල්ලි කියලා ගත්තේ වුණ නෙමෙයි. ධර්මයෙන්ම ලැබිච්ච දේවල් නමුත් මේක උනත් වඳුරුලාටුවක් වගේ අල්ලන අල්ලන දාරත ගෑවෙන තණ්ඩ පටන් අර ගන්නවා. ඒ නිසා මේක පිළිබඳව ඇලෙන ගතියක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට මහා පුරුෂ මහා වීර කියන්නේ. බුදුරජාණන් වහන්සේ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක දැනගෙන මේ මජ්ජේ නොඇලෙන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ සෝ තං බ්‍රෝමි මහා පුරුෂෝති. එනිසා මේ ඉතාමත්ම ලස්සන භාවනා යනකොට ඒකේ ඇතිවෙන මේ කාන්තිමත් ගතිය නිකන්තිය දැනගෙන මේක මේ ලස්සනට උපයාගත්ත චිත්තක්ෂණය කෙලසනද මේක නැති වුණාම කිසි පාඩුවක් නැහැ. ආවොත් වෙන්නේ මොකද්ද? මලකඩ කණ එකයි එතනම ගිලී ගන්න එකයි කියලා මේක උපමාවට කියනවා නම් අපි දෙනකකින් කිරි දෝලා ඒ දිනගෙම්ම ලැබෙන මූත්‍රා කඳුලක් කර කිරියකට දැම්මොත් අර කිරි සේරම කැටිගැයි. දිනගෙම්ම හම්බෙන ගොම කඳුලක් වටනොත් අර කිරි කලයේද? එහෙනම් කියනවා කිරි කලයයි ගොම කඳුලයි. මේ කිරි ටික දෝල පැත්තකට තියලා තමයි ගොම අස් කරන්න ඕනේ මූත්‍රාස් කරන්න ඕනේ. ගොමයි කිරි දෙක කලවම් වුණොත් ඒ කිරි වලින් ගණ්ඩම දෙයක් නෑ. අන්න ඒ වගේ මෙතෙන්ද ගිය කෙනාට ඒ අර දේවතා බුදුහාමුදුරගෙන් අහන්නේ මේමයි මම මෙතෙක් කල් කට්ටිය දිහා බලන්ට කිසි කෙනෙක් මේ ඉහට ගියේ නැහැ ඔබ වහන්සේ කි කොහොමද බුදුරජාණන් වහන්සේ කියන්නේ අපචිත්තං කෝහං ආවසෝ අනායුවං ඕකම තරිස්ස මොතරිස්සති මම ලැග්ගත්තේ නැහැ මම උනාට දඟලන්න ගියේ නැහැ මොකද්ද දඟලනවා කියන්නේ මොකද්ද මේක මේ අවුල් කරනවා කියන්නේ මේ ගාවට මම මොකද්ද කරන්න ඕන කියලා මම කොතනද ඉන්නේ ඊගා පාඩම් මොකද්ද කියලා අර කියනක පවුරු ගන්නවා මේක අර කිරිවල් කිරි කලයක් කිරි හට්ටියක් කිරි මිදෙන වෙලාවේ හොල්ලන්න නෑ තියන්න එපා හෙල්ලුවක් කැදිරියයි ඒ හොල්ලන්න තියන්න දෙන්නේ නැතුව අර කවුස කලයක් එරෙනකන් ඉන්න පුළුවන් තැම්බෙන ටිකට වැහුම් අරලා බලනකොට පුදක් ගහයි ඒකේ හේම තැම්බෙන්න කියලා බලනින් නැතුව මේ අවශ්‍යන ගතියක්
අපිට දැනෙන්නේ ධර්ම විචේ සම්පෝඥංගය විචක්ෂණ බුද්ධිය කියලා නම් ඒක තක තීරුකම කියලා තමයි කියන්නේ. මේක එහෙමම වෙන්න ඕන. හැබැයි මෙහෙම කොච්චර අපි මේ විචිත්‍ර විදර්ශන ධාමී හින්දෙන විදිහට වගේ කිව්වට කිසිම කෙනෙක් මේ දෙකට අහු නොවි මේක පදම් කරන්න ඇති ස්වභාවයෙන් ප්‍රකෘතියෙන් ගන්න. හැම කෙනාම ඒ හොඳ පැත්ත එනකොට ඒකට මම මාගේ කියන්න යාමනොත් නැත්තම් මේක මෙහෙම ඉදීම කිරියක්ටි හරි ගහින් ඉන්නකොට දැන් මේක ඉක්මන් කරන්නේ කොහොමද මම මේකට මොකද කරන්න ඕනේ කියලා ඒක වඩා හොඳ කරන්න ක්‍රම හොයන එකත් නොකර ඉන්නේ කවුරුත්. මොහොත් බුදුහාමුදුර ඉස්සර වෙලා මෙහා පැත්තට ගිහිල්ලා උන්වහන්සේ මතක් කරනවා උබෝ අන්තේ විදිත්වාන මේ සැපය දුකය කියන මේ වේදනා දෙක හොඳට දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මදනම් දුක්ඛම සුඛේයි නොලග ඒක අනිවාර්යයෙන්ම ලැබගත යුත්තක් කියලා තමයි හිතන්නේ භාවනා කරන්න ඉස්සර කෙනෙක් නම් අනේ බොහොම අමාරුවෙන් උපයාගත්ත මේ අදුක්කම සුඛය ඉතින් දොරමුල්ලේ හංගලා හරි එහෙම නැත්නම් කරඬුවක තියලා දැම්පත් කරලා හරි දොර චීල් ඇතේ ගාගෙන හරි මේක රකින්න ඕනේ කියලා. ඔව් රකින්න යන්නකොටම වෙන්නේ කොහේදෝ නැති මෙතෙක් කරන අයින් කරේ හිටපු මම ආයෙ ඉන්න. මගේ ගැටි ආයෙ ඉන්න. මේක ආත්මයක් කරගන්න හදනවා. ඉතින් මෙන්න මෙතනදී ඒ මැද හොයාගත්තේ ඇලි ගන්නෙත් නැතුව ගැටි ගන්නෙත් නැතුව යනවා කියන එකට කවදාකවත් ගුරු උපදේශ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හේතුව ඒ ගුරුවරයා ගැලවිච්ච තාට නෙමෙයි Taman ගලවන. හැබැයි දැනගන්න ඕනේ මේකට අන්ත දෙකක් තියෙනවා. එක්කෝ මේකේ ලැග ගන්නවා එහෙම නැත්නම් මේකේ ගැටෙනවා. ආනිව ගැටෙන්නෙත් නැතුව ලැග ගන්නෙත් නැතුව ඉස්සරහට යනකොට දැන් මේ මම මේ ගැඹුරු හරිය සම්බන්ධ කිරීමේ මේ විතක්ක ਵਿਚාර නම් වූ වචී සංස්කාර කියන ගුණ ධර්මයේ සංසිඳන වේලාවේදී හසුරෝ නැහැ. නමුත් භාවනාව එතනින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේකෙන් යහපත ධර්මයි කියලා සෝවාන් වෙනවාවත් මාර්ග ඥානයක් ලැබෙනවා නෙවෙයි. ඊට පස්සේ හම්බෙනවා චිත්ත සංකාර කියන. ඒක සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රයේදී පීටිපටි සංවේදී සුඛපටි සංවේදී කියන වේදනා සම්බන්ධ කොටසේදී තුන්වෙනියට සඳහන් කරනවා චිත්තපටි සංවේදී අස සිස්සාමිති චික්කති චිත්ත සංපටි සංවේදී පස්ස සිස්සාමිති චික්කති කියලා. අර විදිහට කාය සංස්කාර නම් වූ ආස ප්‍රසාදක සංසිද්ධවගෙන ඊට පස්සේ මේ මෙනෙහි කළ යුතුද නැද්ද මොකද්ද කරන්න ඕනේ කියන එක හරියට මැදමාවත තෝරගෙන එහාට යනකොට එයා මූණ දෙනවා පළවෙනි ත්‍රියේ අයින් කරා. එතකොට දෙවෙනි ත්‍රියේ මතුනා. දැන් දෙවෙනි ත්‍රියේ අයින් කරුවාට පස්සේ තුන්වෙනි ත්‍රියේ තමයි මේ චිත්ත සංකාරකය. චිත්ත සංකාර කියලා කියන්නේ මේ වේදනා විශේෂා සංඥා විශේෂ අපි තියෙන අපි අවුල් කරන ගතිය. අපි තියෙන වේදනා ඒකට අපි මොනවදෝ අලුතින් එකතු කරා. එකතු කරලා මේ වේදනාව සම්පූර්ණ විකෘති කරගෙන තමයි මේ සංසාරය යන්නේ. සැප වේදනාවක් එනකොටම රාගානුසය එකතු කරා. දුක් වේදනාවක් එනකොටම පටිඝානුසය එකතු කරනවා. මේ ඇත්තටම දැන් සෑහෙන දුක් ගෙවිලා තියෙන්නේ. ඒ වුණත් අර ඊයත් ධර්ම සාකච්ඡාවේදී අර හරි විදිහට මතක් කරා වගේ වේදනාව කියන්නේ උලක් නා. ඒ උලට පටිඝය කරනවා කියලා කියන්නේ ඒ උල ඇනිච්ච තැනම තව උලක් යන ගන්නවා කියන එක. ඒක සරුවචනා සඳහන් කරනවා එක්කෙනෙකුට එක උලක් නම් දරා කියා ගන්න පුළුවන් වෙයි කියලා මම බාර ගන්නවා. දෙකක් යනුනොත් නම් දරන්න බෑ කියලා. නමුත් අවාසනාවට වෙලේ දෙවෙනි උල Taman යන ගන්න. කවදාකවත් අපි හිතන්නේ ඒක මේ මම අරගත්ත උලක් කියලා. දුක් වේදනාවක් එනකොට මේ කිරියරි නුස්නා ගතිය. මේක නොදකින්න තියෙන ගතිය. නොපතන ගතිය. කොහෙන් එනවද හොයන්නේ? දැන් දුක් වේදනා යොසනේක කිඹුල කනවා. මේ පටිඝානුසයාවට පස්සේ කොහිල කටුවයි. කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයි එක තමයි ඉවස ගන්න බෑ. මේ සාමාන්‍ය කිඹුල අල්ලන්න ගියාම කියනවා කිඹුල අල්ලන්නේ අතක් හරි කකුලක් හරි මුළු කටතම දාගෙන ආයේ ගලවන්න බැරි වෙනවා. ඉතින් සමහරු ATD දම්බි ගහලා ගැඹුරු වතුර නෙවෙයි නම් කිඹුලගෙන් ගැලවිලා එනකොට කිඹුලා කියනවලු රශ්නා මගෙන් ගැලුණා මගේ මල්ලි ගෙදර ඉන්නව අහු වෙනවා කියලා. මොකද කිඹුලගේ මල්ලි කියන්නේ හුණා. ගෙදර ගිහිල්ලා පුදියා ගත්තට පස්සේ හුණාගෙන් මුත්‍රා හරි මල අසුචියරි වැටෙනොත් කිඹුළු වෙදකම් කරනකොට පුදුම විසයි. ඒ නිසා කිඹුලන් වෙදකම් කරනකොට පරණ ගුරාලා වටතිර බඳිනවා. තිර බැඳලා තමයි කරන්නේ මොකද කිඹුලගේ මල්ලි තමයි වුණා කියන්නේ ඒක කිඹුලෙන් ගලෙච්චාම වුණට අහුවෙයි. ඒක තමයි අපි සාමාන්‍ය විවාහරි කියන්නේ කිඹුල කන ඉවසන්න පුළුවන්
කොහිල කට වෙන්නේ විකසන්න බෑ වගේ. ඒ නමුත් මේ කොහිල කට එනතම මේ පටිඝහනුසය සංසාරෙන් අපි ගිනා අපේක. එනිසා මේ වේද දුක් වේදනා වෙනකොට පටිඝහනුසය කියන්නේ වෙන එකක් දුක් වේදනා කියන්නේ වෙන එකක් කියලා වෙන්කොට දැන ගැනීමට කියන පරිඤ්ඤය ඥාන කියලා. අභිඤ්ඤය වශයෙන් දැනගන්න ඕනේ දුක් වේදනාව පෙර කර කර්මයක් නිසා හෝ ප්‍රයෝගෙන් ආපු එකක්. නමුත් මේ ඒකට එකතු වෙන පටිඝානුසය තන්නේ කරම අවිද්‍යාවෙන් වෙන එක. ඝාතක හිතන්න පුළුවන් අපි ඇත්තටම මෙච්චර වද පීඩා කරන පටිඝානුසයක් අපි විහිින්නම් ඇති කරයිද කියලා. ඉතින් ඒක නිසා මේ ඇති වෙන පටිඝානුසය කවුරුන් විශ්ින් නැති කරනකොත් නෙවෙයි තමන් විශ්ින් ඇති කරගන්නෙකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. ඒකට හේතුව තියෙනකොට ඒක මතුවෙනවා. ඒක නැති වෙනකොට නැති වෙනවා. ඒ නිසා මේක අනාත්ම ධර්මයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ බව දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා අභිඤ්ඤය ඥාන කියලා. ඒක අතිවිශිෂ්ට ඥානයක්. මේ දුක් වේදනාව කියනකොට මේක ඇඳුම් අඳින ගතිය. ඒක අලවට්ටම් කරන ගතිය. ඒක ඔපවත් කරන ගතිය. ඔපවත් කියන එක නෙවෙයි. මේ අතුරු දේවල් එකතු කරන ගතිය. එකතු වෙන්නෙම පටිගත. එකෙම ලාවට යාන්ත්‍රකාරී සුඛ වේදනාවක් වෙනකොට ඒකට එකතු වෙන්නේම රාගානුසය කාම රාගානුසය මෙන්න මේ දෙක වේදනාව අනුව ක්‍රමානුකූලව පහළ වෙන මේ දේ එනකොට මේක වේදනාව මේ වේදනාව නිසා සුඛ වේදනාව නිසා එන රාගානුසය මේක දුක් වේදනාව මේ දුක් වේදනාව නිසා එන ප්‍රතිගානුසය කියලා අභිඤ්ඤය ඥාණයෙන් දැනගත්තොත් මේ දුක හඳුනා ගන්නා විතර වටිනා මිහිරියාවක් මුළු ලෝකෙම නැහැ කියලා සර්වඥයන්සෙ සඳහන් කරා. දුක නම් මහණෙනි දුකයි. නමුත් දුක දුක වශයෙන් හඳුනා ගන්නා විතර සැපක් හෝ මිහිරියාවක් හෝ විශිෂ්ටත්වයක් මෙන්න මනුෂ්‍ය ජීවිතේ කොතනකවත් නැහැ. ඉතින් ඒක නිසා මේ චිත්ත ප්‍රතිසංවේදී කියන තැනට එනකොට මේ වේදනා සැප හෝ දුක පහළ වෙන එක මුහුදක රැළ පහළ වෙනා වගේ මුහුදේ ස්වභාවය. මේ පහළපෙන පහළන සැපට රාගානුසය දුකට පටිඝානුසයත් එකතු වෙන එක හරියට මැසිමක මහනකොට උඩ නූල යටට යනකොට යටට බොබින් එකකින් ගිහිල්ලා ඒක අල්ල ගන්නවා වගේ වැඩක් තමයි. බොබින් එකේ නූල් නැත්තම් මොකද වෙන්නේ? උඩ මැස්ම යයි, මැවුනා වගේ පෙනෙයි. මොකද අන්තර බානකොට ගැලවිලා. රහතන් වහන්සේගේ ඒක අන්නේම. බොබින් එකේ නූල් නැහැ. මැස්ම යන නිසා මේ මහුන් කාර්යයේ මෙතන බුදුහාමරගෙන සිබ්බණියේ වැඩේ මෙතෙන්ට යනකොට බොහෝම ධර්මතාවයක් විදියට බොහොම විචිත්‍ර ගැඹුරු ගැඹීර ලස්සන දේශනා විලාසයක් විදියට තේරෙනවා. අපි විහිින් යට ඉඳගෙන මේ එනේන නූල්පට යටින් බොබින් එකෙන් අල්ලනවා වගේ ඒක බලන්න මොන තරම් සූක්ෂම සිංගර් කාර්ය හදලා තියෙනවද? එනේන එක යටින් අල්ලපුවම තමයි මැෂින් එක টොප් එකට වැඩ කරනවා. ඒ කියලා අපි ඒක ඇඩ්ජස්ට් කරලා උඩේන ටෙන්ෂන් එක යටින් ටෙන්ෂන් දාන මැසම ලස්සනට හැදේ. බුදුරජාණන් සතන් කරන ඔබවන්තෝ විදි වේ ඔබවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති අන්ත දෙක දැනගෙන මැද අදුක්කම සුඛ වේදනාවේදී මෙතන බණවට අදුක්කම සුඛ වේදාවෙත් නොඇලුනා නම් මම එතුමට මහාවීරයි කියනවා. එතුම සිබ්බණියකින් ගැලවෙනවා. මේ ගෙතුම් කාර්යකින් ගැලවෙනවා. සෝච සිබ්බදී මච්චක මේ සිබ්බණිය කියන ගැතුම් ගැලුම් මේ මහුන් කාර්ය ඇත්තටම කිසි තැනක පේන්නේ නැහැ. බොබින් එක ඇතුළටලා ඉන්නව කරේවනේ ඉන්නේ කී වෙලාවට යාට උවමනාවක් පේන්නත් නැහැ. මේ හරියට ආන්න ඉදිකට ගිහිල්ලා උඩට එනකොට පුංචි ලූපයක් හදන ඒ ලූප එක ටග් ගාලා අල්ලලා නැස්මක් දාලා ඊගා වෙනකන් කරබනේ. ඊගා වෙනකොටත් දාන්න. ලස්සනට උඩේන ගානට යනවා. එන්න අපුඩි දෙකක් ගන්නකොට ඒ කතක් යනකොට අනෙක් කත ඇවිල්ලා අපුඩි සද්දයක් එනවා වගේ තනි අපුඩිය සද්ද වාගේ තමයි හතන් හසික හිත. ඉතින් මේ සුඛ වේදනාවක් එනකොටම මේ යටින් කොක්ක ගහලා ඒකට ආස කරන හැටි දුක් වේදනාවක් එනකොටම ද්වේෂයේ කොක්ක ගන්න හැටි මෙතන අමාරුයි කියලා කිව්වට එතන හුඟා කමාරුයි. මේ අදුක්කම සුඛ වේදනාව වෙනකොට මේක දැන දැනගෙන හිටියොත් සැපයි නොදැන හිටියොත් දුකයි කියලා සම්පූර්ණ වෙනස් උපමානයක්. අද මේ සංස්ලේෂණය කරගෙන යන රැකගෙන යන අදුක්කම සුඛ වේදනාවට එනකොට ඒක නොදැන හිටියොත් අපි සංසාරයට අහුවෙනවා. නොදැනීම දුකට හේතුයි. මේ අදුක්කම සුඛ වේදනාවේ තමයි අපි දවසේ 90ක් මේ ඉන්නේ. සැප දුක දෙක අයින් කරොත් එහෙම දවසින් 10ක්වත් ගණන් පෙන්වන්න බෑ. 90ක් මේ ඉන්නේ අදුක්කම සුඛේ. නමුත් ඒකෙත් අපි නිකටල්ලේ තියාගෙන අරගෙන නැතුණා මේක නැතුණා කියලා
කොහෙන් හරි අර පෑදීට බොරදී කතු කරා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරනවා වගේ අපේ පඬිතුක කංගුලින් අර අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව හඳුනාගෙන සතුට වෙනවා වෙනුවට ඒක හඳුනා නොගැනීම නිසා අනිවාර්යයෙන් ඒක දුක්පතරයි. ඒක නිසා මේ පස්සම්බයං චිත්ත සංඛාරං කියන තැන වේදනා චෛතසිකය වේදනා චෛතසිකයේ 95 වෙන සුඛ වේදනාවත් එක්ක බැඳී පහළන වෙන රාගානුසය දුක් වේදනාවන්ව බැඳී පහළ වෙන පරිකානුසය ඒ දෙක අතරමැද ඉඳ කියන බොහෝ වෙලාවකට පවතින අදුක්කම සුඛ වේදනා නොදැන අදුක්කම සුඛ වේදනාවේ පශ්චාත්තාව වෙන නොදැනුවත්කම ශා දුක් විඳින ගතිය දකින්නකොට සංසාරේ අපි ආපු ගමනේ ඉච්ඡරම විස්තර කරන්න අමාරුයි. අදුක්කම සුඛ වේදනා හඳුනාගෙන එහිම ඒක උපයාස අපයාගෙන සංස්ලේෂණය කරගෙන යනවන තමන්ටත් වැටෙන්නේ ගෙදරට යනත් වැටෙන්නේ මේ මනුස්සයරි පාළුවේ ඉන්නවා. ඒ පාළුකම මුසා මුස්පින්ට ඔක්කොගේ තමයි මේ. ආ කම්මැලිකමක් යමක් කමක් නැති කෙනෙක් වාගේ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කියන්නේ අපි මුළු සංසාර කරපු පින තමයි මෙන්න මේ විවේකය. නමුත් ඒක ආවත් වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා අපි ට්‍රිප් එකක් යන්න කල්පනා කරන ඒ වෙලාව. නවල්යක් අරගෙන කියවන්න හිතනවා ඒ වෙලාව. රේඩියෝ එක පොඩ්ඩක් අහන්න හිතනවා ඒ වෙලාව. පත්‍රය දාන්න හිතනවා ඒ වෙලාව. අර කොහොමද අදුක්කම සුඛ වේදනාවට ඒ තාලෙන් කියන්න දෙන්නේ නැතුව ඒකට කොහෙ හරි තියෙන මොනවා හරි විනෝදාංශයක් දාලා ඒකත් සැප දුක දෙකට දාගන්න එකයි කරන්නේ. මේක තමයි තක తీරුකම කියන්නේ. මේ තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි නොදැනුවත්කම කියලා කියන්නේ. පරිඤ්ඤය ඥාන අභිඤ්ඤය ඥාන කියලා කියන්නේ මේ දුක ප්‍රදේශ ටික වෙන් කරගන්න. සැප ප්‍රදේශ ටික වෙන් කරගත්තාම විශාල ඉඩක් හම්බ වෙනවා ජීවිතයේ පරියන්කයේ දවසේ අදුක්කම සුඛේ ඉන්න. අන්න ඒක දැනගත්තට පස්සේ කාටවත් අවසන්ෙත් නැතුව කවුරුත් Taman අවසන්ට આવත Taman යවිසින්ෙත් නැතුව මේ විවේකයේ විවේකයේ වශයෙන් අගේ දන්නවනම් සත්පුරුෂයි. නොදන්නවනම් අසත්පුරුෂයි. දන්නවනම් මහාවීරයි. නොදන්නවනම් තුච්චයි. දන්නවනම් සබ්‍රහ්මචාරී. නොදන්නවනම් ගෘහවාසී. කාමභෝගී. පෘථග්ජනයි. ඉතින් මේ දෙක දැනගැනීමේ අතර වෙනස තමයි අකාලිකතාවය. යම් දවසක මේක දැනගත්තොත් තේරෙනවා ඒක බුදුහාමුදුරුව අපිට දීපු ආශිර්වාදයක් නෙවෙයි. දාන දීලා මේක ගන්න බෑ. සිල් රැකලා මේක ගන්න බෑ. සමාධි වඩලා මේක ගන්න බෑ. වරදි වැරදි කරලා විපස්සනා ඥානයක් වශයෙන්ම හරියටම සිබ්බනිය උඩින් එන නූලට යටි බොබින් එක දාන්නා වගේ රාගානුසය එනකොටම මේ වේදනාව වෙන එකක් රාගානුසය වෙන එකක් දුක් වේදනාව වෙන එකක් පටිඝානුසය වෙන එකක් විවේකයේ එනකොට මේ විවේකයේ කාබාසිනියා කරන මේ මොකද්ද අපි ක්‍රියේටිවිටි කියලා කියන්නේ නැත්තම් නවමුතාවලින් අපි මේ අවුල් කරගන්නේ අපේ ජීවිතේ ආන්න එක දැනගත්තට පස්සේ වෙනවා අපේ දුකට දෙවන්නේ නැහැ ඉල්ලගෙන කන කෑමක් තියෙනවා. ඇත්තට මේක හරි සතුටක්. තමන්ගේ ස්වාධීනත්ව විමුක්තිය පේන්නේ අන්න ඉතින් තමයි මම දැන් රාත්තල් මෙච්චර මඩ කාලා තිනවා රාත්තල් ගාන ගන්න. මඩ තමයි කාලා තින්නේ රාත්තල් ගාන ගන්න. අන්න ඒකට තමයි කියන්නේ පස්සම් බයං චිත්ත සංකාරං අස සිස්සාමි කික්කති චිත්ත සංස්කාර ධර්මයන් දැක දැක. මේ කියන්නේ වේදනා චෛසිකේ දැක දැක ඒක තියෙන පැතිකඩ 6ම දැක්කෙන. ඊකට සංඥා චෛතසිකේදී මේ එක එකක් විශ්ේ අනේ මේක වුණා නම් හොඳයි මේක වුණා නම් නරකයි මේක සුභයි මේක අසුභයි මේක අවමංගලයි මේක දුමංගලයි කියලා එන වෙන සෑම සිද්ධියක්ම අපි අර සංඥාචෛතසිකේ හරහා තමයි බලන්නේ. සංග්ලාස් දාගෙන බලනවා වගේ අවු කන්නාඩි දාගෙන බලනවා වගේ වර්ණ ගන්නලා බලන්න. අපිට කවදාකවත් මේ අදුක්කම සුඛය පිළිබඳ පරිණත භාවයක් නැතුව සංඥාව කියන වර්ණ ගැනීමෙන් තොරව ඇති හැටි දැකීමේ ඥානයක් නැහැ. මේ සාමාන්‍ය භාවනා නොකරන අය කියනවා මට පේන දේ තමයි මම කියන්නේ මම දැකලා තමයි කියන්නේ. දැක්ක දේ ඇත්ත දේ සත්‍ය දේ කියලා. නමුත් පුදුජානනාත් කියනවා ඔබ දැක්කයි කියනො නම් ඔය නොදැක කතා කරන්නේ. නොදැක්කයි කියලා කියනො නම් දැකලා කතා කරන්නේ. ආදි විවරය ඇතුළේ බලනකොට පෘථග්ජනය කතා කරන්නේ මේ මතු පිට තියෙන රූප ලෝකේ බලන. කවදාකවත් වේදනාජයිසික සංඥාජයිසික නැත්නම් නාම ධර්ම පැත්තෙ විදිහමද හැඟීමක්ම නැතුව එයා ගහපා දෙනවා මම දැක්කා මම දුටුවා මම කියන්නේ සත්‍ය දෙයක් මම බොරු කියන්නේ නැහැ කියලා ගහපා දුන්නා. උන් සරුවත් යනසෝ බාගෙට hina වෙලා බලහන් ඉන්නේ අනේ මෙහෙම තක තියෙනවා කියන්නේ.
ඒ වැඩියෙන්ම ගහපා දෙන්නේ වැඩියෙන් භාවනා නොකරපුවයි තමයි. භාවනා නොකරපු එක නාද කරපු එක නා දන්නවා. මේක ඇතුලේ යාන්ත්‍රණය දැක්කට පස්සේ අපි දේවල් දකින්නේ අපිට ඕනේ තාලෙට තමයි. අපි සාමාන්‍යයෙන් කියනවා කැඩෙන දීගේ හැවනලලක් ඇදට පේනවා කියලා. ඒ වගේ අපිට හිත නරක් වෙලා සංඥා වැරදිලා තිබ්බොත් අසුබ දිනේ කා සුබ දසුනක්සේ හෝ සුබ දවසක අසුබ දසුනක්සේ අපිට පේන්නේ අන්ධකාර වෙලා තමයි. මේ කිමිර පටලේ අයින් කරලා බලන්න නම් මේ අදුක්කම සුඛ වේදනාව සංඥාවෙන් පටලවා ගන්න නැතුව වේදනාවෙන් පටලවා ගන්න නැතුව ඉදිරියට ගෙනියනවා කියලා කියන්නේ කිසිම ලෝක සාහිත්‍යයේ මේ දැනුමකින් ගන්න පුළුවන් ඥානයක් නෙවෙයි. වැටිලා ගොඩ ඇවිල්ලා ආය වැටිලා ආය ගොඩ ඇවිල්ලා අනිීමට කවදා හෝ මේ සංඥාවේ මායාවෙන් තොරව සංඥාවේ තියෙන මේ ඇස්බැඳීමෙන් තොරව ඇතියටි දැක්කන්ට ලැබී වාසුව දෙකක වෙනසක් නැහැ. සැපේ දුකේ අතර වෙනසක් නැහැ. සැපේ දුකේ අදුක්කම සුඛේ අතර වෙනසක් නැහැ. අතීත අනාගත වෙනසකුත් නැහැ. වර්තමානයේ වෙනසකුත් නැහැ. මේ සියල්ලම තියෙන සම රසේ. ඔක්කොම මේ වර්ණ ගැන් වෙන්නේ වෙස් ගැන් වෙන්නේ මේ සංඥා විසින් කරන අපි දාගෙන තියෙන මේ රාමුව අනුව තමයි. ජීවිතය එක අයින් කරගත්තට පස්සේ මේ මිනිස්සුන්ට කතා කරගන්න බැරි වෙනවා. මිනිස්සු හැම කෙනාටම තේකන දීපුවා මුල්ලවරියෙම ඉන්න. දෙවෙනියවරින් දුන්නොත් නොසලකුණා. වැඩක් කරන්න ගියාම මට මේ මුල් තැන ඕනේ. මුල් තැන එකනේ තියෙන්නේ. බර ගානක් කියන්නේ කවුරුත් කවුරු හරි තැන වාඩි වුණා නම් ඉවරයි ප්‍රශ්නේ හෙන්නේ. මම මගුල් විදිහට ගියා මන්ට කැම වතුර ඇල්ලුවේ නෑ අල්ලපු ගෙදර එකනට ඇල්ලුවා නානා ප්‍රවිදිට අපි අතර තියෙන මේ තේරීම් බේරීම් මනුම් කිරුම් සියල්ලම අපේ ඇතුලෙන් අපි විසින් වමාරලා දකින්න දෙයක් කියලා දැක්කට පස්සේ මේ මුළු ලෝකෙම නිකන් විගඩන් ලෝකයක් එහෙම නැත්නම් මායාවක් එහෙම නැත්නම් මේක මායමක් මේක ලීලාවක් එහෙම නැත්නම් මේ හීනෙන් දකින්න දෙයක් කවදානම් අපි මේ හීනෙන් නැගිටින්නේ කියලා අපි හීනෙන් දකින්නකොට අපි හීනේ හිතන්නේ ඇත්තම කියලානේ නමුත් දැන් පස්සේ දන්නවා අනේ මේ වෙලාවේ කැත් උනට දැන් නැහැ. ඒ වගේ බුදුහාමරණ ප්‍රබුද්ධයි කියන්නේ මොකද්ද? උන්වහන්සේ පිබිදිච්ච නිසා. අපි තාම පිටර කට්ටය ඇතුලේ අවිජ්ජාන්දකාර කොට මේ අණ්ඩකෝෂය ඇතුලේ හීනෙන් තමයි මේ දොඩවන්නේ. හීනෙන් තමයි මේ දඟලන්නේ. බුදුජාන විශ්වාසී කියන්නේ නැගිටපල්ලයි කියන්නේ. සුපබුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකං. ගෝතම ශාවකයන් වහන්සේලා මේ අවිද්‍යාන්දකාරය අවිද්‍යාවෙන් අණ්ඩකෝෂේ කඩාගෙන නැගිටතර පස්සේ නැගිටින විශේෂයෙන්ම මේ වේදනා සංඥා කියන චෛතසික දෙකේ ඇස්බැඳුම. ඒකෙන් කරන මේ මායාව, ඒකෙන් කරන මේ මෝහාව, ඒක හරියට කැටරක් වගේ. ඇහි සුද බැඳුනවා. ඇහි සුද දරනට පස්සේ බලනකොට දෙක දෙක පේනවා. ජී මනුෂ්‍ය කෙනෙක් මේ දැකලා කතා කරන්නේ. මම මේ පෙන්නලා කතා කරන්නේ. එනම් ඔපරේෂන් එක කරලා බලුවට පස්සේ තේරෙනවා ආ තනියකට. ඒ නිසා අපි බුදුහාමර කියනවා සල්ලක්ෂ්‍ය කියලා. ඇහැසුද්ධ කරන වෙදයි කියලා. අයිසර්ජන් කියලා කියන්නේ බුදුහාමරන්නේ මේ කියන මායාව අයින් කරලා මේ අදුක්කම සුඛ වේදනාව නිකන්තියකට අහු වෙලා ලැබගන්නෙත් නැතුව ඒක පවුරු කාලා ඉක්මන් කරන්න හදන්නෙත් නැතුව නිසි නින්දේ ඒක වැඩෙන්න දැරලා ඉදිරියට ගෙන යනවා කියන එක කරපු මිනිහා පටන් ගත්ත මිනිහා නෙවෙයි. පටන් ගත්ත මිනිහා කරලා ඉවරනකොට ඒ මිනිහා නෙවෙයි කියලා. මේ තරම්ම පුදුලගේ පෞරුෂත්වය වෙනස් කරනවා. පුදුලගේ තියෙන ආකල්ප රුචි අරුචිකා සම්බන්ධතා සම්පූර්ණයෙන් වෙනස් කරන දෙයක් තමයි මේකෙන්ද ගියා පස්සේ සිද්ධ වෙන්නේ. මේක බලාන ගියාම මේ අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මේ මජ්ජේ කියන මැද තමයි අපේ හැබෑ නිවන. අපි පුංචි ළමයි කාලේ අපි ඔතන හිටියේ. දැන් නම් පේන දින මහා ගැඹුරක් තියෙන අපේ අම්මේ මේ කොහොමද ආපහු යන්නේ කියලා. පොඩි බබෙක්ගෙන් අහන්න නිකන් දන්නේ නැති භාෂාවෙන් කියලා දේ උඹලා තමයි අනාගත්තේ. මම ඉන්නේ ඔතන තමයි. ඉතින් අපිට තියෙන අර බබා හිටපු තැනට යන්නේ ඒක තමයි. ඒක පේන්නේ නිකන් අපි හරියට මේ ආපස්සට යන ගමනක් වගේ. මේක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. සර්වචනසි කියන්නේ නික්ලේශී වූ ආරම්භයට යන්නේ. මේ කෙලෙසිච්ච කෙලවර දිගේ හාට යන්න වෙන්නේ අපි මේ වේදනා සහ සංඥා දෙක කියන දෙක මවන මේ මායමේ මේ රැවටිල්ලේ ලෝකයක් රවට්ටාගෙන තමන් තුසවත්තාගෙන යන්න පුළුවන් කියලා හිතන. නමුත් මතක තියාගන්න තමන් තමයි ඉස්සෙල්ලා රැවටෙන්නේ. ඊට පස්සේ ලෝකය රැවටෙන්නත් පුළුවන් රැවටෙන්නත් පුළුවන්. ඉතින් අපි කවදා හරි මේ ධර්මයේ තියෙන ස්වභාවය දැනගෙන මේ මැදමාවත ගැටුම් සහ ඇලීම් වලින් විනිර්මුක්ත වෙච්චි මැදමාවතේ ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ගැටුම් නැති වුණාට මේක අවස්ථා තුනකින් විතර
සිුම් වීමක් වෙනවා. ඒ හරිය සම්පූර්ණම භාවනාව කෙරෙන භාවනාවක් කරන දෙයක් නෑ. කරනවා කියනකොටම මම යමක්. මගේ කමට වෙනවා තණ්හා මාන දිති මත. නමුත් මෙතන කෙරෙනකොට මොන කුසල ඡන්දේ මේක වෙන්නේ කියලා කියන්න. එතෙන් ගහන ආපු වේගෙට කඩාගෙන යෑමක් තමයි සිදුවේ. ඉතින් ඒකට වරදින්න පුළුවන්ද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි යන්නේ උම්මත්තක මාර්ගද එහෙම නැත්නම් නියම මාර්ගයේද කියලා. නිසා හැම වෙලාවෙදීම Tamanḍa ara mulliccha moola karma sthāne ඉතාලම සියුම්බාට පැත්තෙමි වරින් වර ඇවිල්ලා පෙනිලා යනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මම හිතපු තැනට යන්න කියන සම්බන්ධතාවය කියනවායි කියලා. දිගින් දිග ඒක නිසායි දරුවත් සම්මේ ආනාපාන සති සූත්‍රයේ විශේෂයක් කරගෙන පෙන්නනවා රහත් වෙන කම්ම පාර ආනාපානය තුළම තියෙනවා. අර කියන පස්සම්බයං චිත්ත සංකාරං නෑ ඉස්සලම චිත්ත සංකාර පරිසංවේදී අසසිතාමේ ජීකරි මේ චිත්ත සංකාර මේ වේදනාවේ මායාතික මෙහෙමයි. සංඥාවේ මායාතික මෙහෙමයි කියලා ලාවට අභිඤ්ඤේ ඥාණයෙන් දරගන්න. ඊට පස්සේ ඒක හොඳට අයින් කළා චිත්ත සංකාරයන් සංසිඳින මට්ටමට. මේ සුඛ පීති ඥාන ඕපාස පීති පහළ වෙනවා හොඳයි කියලා හිතන නමුත් උදම්මනන මට්ටම නැතුව. ඒකෙම දරා ගන්න බැරි වේදනා දුක් පීඩා පශ්චාත්තාප මතුවෙනවා. නමුත් මේ කිසි විදිහකටවත් මේ අසාධාරණකී ලාභ සත්කාරයක් සඳහා කරන එක නෙවෙයි ධර්මතා. ඒ නිසා මම බලන්න ඕන කියලා ඒක කිපෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අනිත් විදිහට මේ සැලෙන ගතිය අඩු කරන යනකොට ඒ චිත්ත සංස්කාරයන් සංසිඳනකොට චිත්ත පරිසංවේදී අසදිසාමීති සික්කති කියලා තත්වයක් වෙනවා. ඒකෙදි මේ යෝගාවචරය කියන්න පුළුවන් මුළු භාවනාවේ මනෝමයයි කියලා. චිත්තේන නියති ලෝකෝ මුළු භාවනාව මේ වැඩපිළිවෙලම ලෝකෙම සංස්කාරෙම සියල්ලම චින්තාමයයි. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා කියන්නේ මනෝමය තත්වයේ තේරෙන ඉතින්දි ගියාට පස්සේ. මොකද ඒකට කාය සංස්කාර සංසිඳිලා, වාචී සංස්කාර සංසිඳිලා, මනෝ සංස්කාර සංසිඳෝගන යනකොට චිත්ත පරිසංවේදී කියලා සුද්ධ චිත්ත තත්වයක් විතරයි පේන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. රූප නැතුව නාම ධර්ම හිතින්නේ නැහැ. නමුත් නාම ධර්ම මේ ධර්මවල සංසිඳිලා. එන්නේ එක හරියට දැක්ලා තවදුරටත් මේක අවුල් කරන්නෙත් නැතුව මේක නිින්දට වැටෙන්නේ නැතුව ගියොත් අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමි චිතිකති කියලා අති ප්‍රමෝදයක් පහල වෙන කරන්නේ. ඉතින් අති ප්‍රමෝදය සුඤ්ඤාගාරං පවිත්‍රස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උද්‍යබ්බයන් කියලා. ශුඤ්ඤාගාරයට පිවිසියා වූ සන්තචිත්තස්ස භික්ඛුනෝ සාන්ත හිතක් ඇති භික්ෂුවට මේ ඇති වෙන අභිප්පමෝදය අමානුෂික රතයක් තියෙනවා. මිනිස්සු ලෝකේ කවදාකවත් සමාන කරන්න බැරි ඒ වගේම නවමු තාරකයේ යුක්ත රසයක් එනවා. ඇති වෙන තාක් සියල්ල නැති වෙන නිසා උට නඩු කියන්න දෙයක් නැහැ. ඇති වෙන තාක් සියල්ල නැති වෙන නිසා මගේ කියා ගන්න දෙයක් නැහැ. ඇති වෙන සාත්‍යවල නැති වෙන නිසා මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ, ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ, කෝපිත කරන්න දෙයක් නැහැ කියලා ටික අයින් වෙනවත් එක්කම ඒ එන අති ප්‍රමෝදය අමානුෂී කියලා කියනවා. මනුස්සත්වයේ ඉක්ම වූ තත්ත්වයක්. ඉතින් මේ තාමමේ අමු කුණු මනුස්සකයි ඉඳගෙන හිත පිරිසුදු කිරීමෙන් ලබන දේ. ඒ අමානුෂික රතියත් අර ඉස්සලා කිව්වා වගේ විදර්ශනා උපක්ලේශ තරම් මත් කරන සුළු ගතියක් නැහැ. නමුත් තාම අන්ත දෙකේ සේයාවි තුකලයි. එකදී හොඳට ඒක දැනගෙන ඉදිරියට ගියොත් සමාදාහං චිත්ත මෙන්න මේ தත්වය වට ගන්න නැතුව විෂම කර ගන්න නැතුව ඉදිරිය සමබරව ගෙන යෑමේ දක්ෂතමේ එනාට පස්සේ තමයි යෝගාචරය අපි අනිච්චාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිච්චසමුප්පාදාන පස්සේ කියලා මේ ලෝකයේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වය අනාත්මත්වය දකින්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ දකින්න දේ අනිච්චං අනිච්චං කිය දකින්නක්නේ දුකයි දුකයි කියලා දකින්නක්නේ අනාත්මයි කියලා කිව්වට ඒකෙන් පුද්ගලයාට මොකුත් වෙන්නේ නැහැ. ඒකට අදාළ ශක්තිය අදාළ භාවනා ඥාන පහළ වෙලා හිතෙන් දැනස අනිච්චං කියලා කියන්න දෙයක් නෑ. අනිච්චං තමයි. ඒකට වැටෙහෙන්න පටන් ගන්න. දුක වැටෙහෙන්න පටන් ගන්න. ආනේ විදිහට ඉදිරියට යන ගමනේදී පේන්න තියෙනවා මේ වේදනා චෛතසිකයේ අවස්ථා කීපයකින් සංසිඳනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ පුදුමාකාර ගැඹුරු මට්ටම් වලට යන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කොතන හිටියත්
කොයි තැන ඉන්නවද කියන ප්‍රශ්නම හුඟ දෙනකොට තියෙනවා. තාම ඒක මීටරයක් හොයාගෙන නැහැ. ඒ නිසා උත්තර දෙන්න විදියක් නැහැ. නමුත් එකක් කියකි ඕකමයි පාර අවුල් කරගන්න නැතුව දිගට කරගෙන කරගෙන යනකොට තමා තුළම ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රමසා විදි අවශ්‍ය කරන සකලමන අංගෝපකරණ පටන් අරගන්න එන්න පටන් අරගන්නවා. එතකොට තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ මේ මොනවාක්වත් නැතුව සර්වඥාන්සි මේක ඉස්සල්ලාම හොයාගෙන යනකොට මොන්න තරම් නවුම් කතියක් මිහිරියාවක් නැත්නම් කොච්චර වැරදි පාරවල් වල ගිහිල්ලාද මුන්නාසේ කරන්නද කියලා. ඇත්තටම කියනවත් එකම මට මතක් වෙන දේ තමයි ඒකටත් වැඩිය අමාරු දෙ මේ අපි වගේ කෙනෙකුට ඔක අවබෝධ කරන්න සර්වඥාන්සි දේශනා කරපු ධර්මය මිච්චකල් ආපු හැටි. මිච්චර සියුම් දේවල් දක්වාම අපි කාට පැමිණනයි කියුවට පස්සේ අපි කොච්චරක්නම් මනුස්සත්වයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ක්ෂණ සම්පත්‍ය වශයෙන් අංගෝපාංග සම්පූර්ණ වෙලා බණත් ඇහිලා පැවිද්දකුත් ලැබිලා කල්යාණ සත්පුරුෂ ජීවිතයක් තාවට පස්සේ අපි කුමටනම් කනගාටු වෙන්නේ? මොකක් නිසා පශ්චාත්තාප වෙන්නේද? කේසර සිංහ පැටවුවගේ සාක්‍ය සිංහ පැටවුවගේ කටයුතු කරනවා නම් ඔය කිසිම කිලේශයකට අපිට උලීලි පාන්නේ නැහැ. උලීලි පාන්නේ කෙලෙසේ අපි හිත වැටුනොත් තමයි. ඉතින් හිත වට ගන්න නැති වෙන්නේ බුදු සරණයි, ධර්ම සරණයි, සංඝ සරණයි, සීලේ පීඩා. ඒ වෙනකොට වෙන්නේ මොකද්ද? වේදනාව පිළිබඳව ඉතාම ගැඹුරු තත්ත්ව අවබෝධ කරගෙන කරගෙන යනකොට තියෙනවා කදාකත් නොගිය පාරක්. ඒක තමයි පටිචෝතගාමි පාර කියලා නංගඟ දිහිලට යන පාර. ඉතින් ඇත්තටම වෙන කෙනෙකුට හුවා දක්වන ප්‍රශ්න නැත්නම් යන කෙනාට නම් මේක වෙනකොටම තේරෙනවා කදාකත් වෙච්ච නැති පිළිසිදුවක් වෙන්නේ කියලා. ඉතින් අපි අද දවසේ මම කරා ප්‍රශ්න දවසේ ඉන්නේ මම හිතනවා මේ දවස් ටිකේ මේක කරගෙන ගියොත් මේ එහෙම අන්දමන්ද හිතින් අරකට මේකද කියලා දෙගිඩියා හිතින් කටයුතු කරපු යත්තන්ට මේ කාරණා වෙනකොට අභිඤ්ඤයයන් අභිඤ්ඤාතම් පරිඤ්ඤයයන් පරිඤ්ඤාතම් විතර මේවා එකින් එක වෙන්කර දැන ගැනීමත් ඒ වගේ තියෙන විශිෂ්ට ඵල ප්‍රයෝජනේ කොහොමද මේක භාවනාවට සම්බන්ධ වෙන්නේ කියන එකට මේ ධර්ම කොටසේ උදව්පකාර වේවා. ඒ අනුව ඉදිරියට සද්ධා විදේස සමාධි ප්‍රඥා වැඩි වීමට හේතු වාසනා වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව. අපි මේ පැයකට නදී 15ක් විතර වගේ කාලය අරගෙන තියෙන ධර්ම දේශනාවට ඉතින් අර මේ සඳහා පැයකමාර කාලයක් අපි වෙන් කළා තියෙනවා. ඒක කාලෙ විනාඩි 15ක් විතර තියෙනවා. ලිඛිත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන්නම්. අපිට වෙලා තියෙනවා නම් සභාවෙන් මත වෙන ප්‍රශ්නත් මතු කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සමාධියක් ඇති බව හඳුනා ගන්න ලක්ෂණ කර්මාවෙන් පහදා දෙනවා. අපි අර ලොකු ශාන්ති ලියපු පොතක් කෙනෙක් ඉතර ප්‍රසිද්ධ වුණේ නැහැ සමථ විදර්ශනා භාවනා මාර්ගය කියලා. අන්නේක උන්වහන්සේ වෝදාන ධර්ම 7යි පරිපංස ධර්ම 6කුයි වෝදාන ධර්ම 4කුයි සඳහන් කරලා තියෙනවා. විපස්සනා සමාධියක් හෝ සමථ සමාධියක් තියෙනවනම් මෙන්න මේ ලකුණු ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. ඒකේ පරිපංස ධර්ම වශයෙන් පෙන්නන්නේ අර ඉස්සර දෙවෙනි දවසේ දෙවෙනි මාතෘකාවට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ මතක් කරා. අපි හිත අතීතයට යනවනම් අතීතානුධාවනං චිත්තං විකෝපානුපයිතං සමාධිස්ස පරිපන්තෝ කියලා අතීතයට ගියේ හිත හැම වෙලාවෙම වික්ෂෝපයක් ඇති කරන එක සමාධි නැති බවට ලකුණ. සමාධියට පරිපන්ත ධර්ම. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ. අනාගතයේ කියන සරසුංකන හිතක් තියෙනවා තිගැස්ම තියෙනවා කියන සමාධි නැහැ. ඊගාට අභිනතං චිත්තං කරාගානුපයිතං සමාධිස්ස පරිපන්තෝ. ඉචිරවත්ලා කියන අරමුණට මනාපගතියක් පහවුනනම් අභිනතගතියක් පහවුනනම් ඒක රාගාම මිශ්‍රිතයි සමාධි නෑ. මත්විචාරමුණ ද්වේෂයක් පහළ වුණා නම් අපනතං චිත්තං පටිඝානපත්තං පටිඝානෝසේන සමාධියක් නෑ. දීනං චිත්තං කෝසජ්ජානපත්තං හිත වැක්කිරිලා ඇඹරිලා පිටිපස්සෙලා කුසීත වුණා නම් මේක නින්දට බරයි සමාධියක් නෑ. ඒ නැත්තම් දැඩි ආසාවෙන් වමනාට වැඩි වීර්යයෝදවලා අපනතං දීනං චිත්තං ආනිච්චක තියෙන අතිපග්ගහිතං චිත්තං දැඩිකොට පිළිකලා අල්ලගත්තේ එකක් ආවන ඇවිසිච්ච හිතක් තියෙන සමාධිය නේ. ඒ නිසා මේ කරුණු හයෙන් කිය හැකි අතීතයක් නැත්නම් අනාගතයක් නැත්නම් අරමුණට ආශාවකුත් නැත්නම් අරමුණට තරහකුත් නැත්නම් වර්තමානයේ හිත චීක මේ සීතල වෙලා ගුලි වෙලා යන්නේත් නැත්නම් දැඩි විශේෂීමක් හඳුන්න මේවා කියන මේ පරිපංත ධර්ම හයෙන්
විනාශ වෙච්ච ගමෙන් තේරුම් ගන්න කියලා මෙන්න මේක තමයි සමාධිය කියන්නේ. ඊට අමතරව කියනවා සද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් කියන මේ ධර්ම යුගල දෙක සාදුපක විරිය වාහනේ ඒ ධර්ම දෙක සමබර වෙනවා. උනාට වෙටි සද්ධාවන්ත වුණොත් එනේනදී අදහලා මම සෝවන් වුණා රහත් උනායි කියලා කටමැත දොඩවන්න පටන් ගන්නවා. ප්‍රඥාවක් આવොත් මේක උනාට ඉඳ කපල කොටලා කරන්න කිහිලි වෙන්න ධර්මයට නිග්‍රහ කරනවා. කමෙන්ටවත් නිග්‍රහ කරනවා. එතකොටත් සද්ධා ප්‍රඥා සමබර වුණේ නැත්තම් සමාධි බාධා කරගන්නවා. වීරියයි සමාධියයි දෙකේ වීරිය වැඩි වුණොත් පග්ගහිත හිතේනවා. සමාධිය වැඩි වුණොත් නිදිමත හිතේ. මේ දෙක නැති බවට සතිය තේරුම් කරගන්න. සතිය කියලා දෙන්න ඕනේ දැන් මගේ හිත උනාට වැඩිය සමාධියට ගිහිලා තියෙනවා. එතකොට අර නිකාන්ති පැත්තට වැටෙනවා. පොන්ටේ වීරියට ගියොත් මිරිකලාල්ලන්න ගිහිලා අමාරු වෙනවා. අන්නේ දෙක පිළිබඳ මේ යුගල දෙක සම්පද දැන ගැනීම ඔය විශිෂ්ට ඥානය කියන එක සදාන. සතුබග විරිය වහනතා කියලා කියන්නේ මේ දෙකට වැටෙන්නේ නැතුව අදාළ උනන්දු භාවය, අදාළ පග්ඝා ගතිය යෝගාචර හොඳට තේරෙනවා නිකන් මේ නියම පදම පොලසම් බ්ලොක් වෙනකොට ඒ පදම එනකොට උයිකු අම්මට තේරෙනවා මේ දැන් ඇවිල්ලා පදමේක සුවඳක් තියෙනවා ඒක මෙලෙක් ගතියක් තියෙනවා පහටක් තියෙනවා ඒ පදම එන බව තේරෙන්න පටන් ගන්නවා ඒ වීර්ය සම්බන්ධයෙන් එකක් කතා කරලා කියනවා ඒ වගේ මේ දී නැවත කැඩුනොත් ආය හදාගන්නේ කොහොමද කියලා තමන්ට අම්මතර කොහෙන්ද නැති ඥානයක් එනවා මේ පදමක් දැන් තියෙන්නේ ඒක කැඩෙන්න පුළුවන් කැඩුණට කමන්නේ මම නැවත හදන්න උනොත් මේකයි කරන්න ඕනේ කියලා තදදි මුත්‍තතා කියලා ඒක නැවත සකස් කර ගැනීමේ ප්‍රෞඩත්වයක් සකස් කර ගැනීමේ අදිෂ්ඨාන ශක්තියක් වෙන්න පටන් ගන්නවා. අන්න මේ වගේ ලකුණු මේ වෝදාන ධර්ම වශයෙන් සඳහන් කරනවා මෙන්න මේ කරුණු 10න් තමයි සඳහන් කරලා තියෙන්නේ හිත සමාධියක් කියනවා. විපස්සනා මේක නාම රූප ඥානෙදී පච්ච පරිග්‍රහ ඥානෙදී ආදිවාසී එක එක ඥාන මෝරණකොට හරි කුතුහල කුතුහලයක් සීලාරයක් එනවා. අවිලෙක මෝරණකොට මේ 10 පේන පටන් ගන්නවා. ඊට පස්සේ ඊගාව ඥානෙට මානොට ආය කුතුහලයක්. ආය මේ කෝඩු ගතියක්. කොළ ගතියක් එනවා. ආයේගේ පදන් එනකොට මේ ලකුණු 10. එහිමේ එක්ණීකින් බල්ලකට ඇල්ලලා ඉදිරියට යන ගතිය ඇත්තට මේක පරිසම්පදා මාර්ගයේ තියෙන මේ පරිපංත ධර්ම 6යි වෝදාන ධර්ම 6යි එකතු කරලා ආනාපාන සති කතා කියලා වෙනම කොටසක් තියෙනවා. අන්න ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ පොතක් අරන් දාලා තියෙන නිසා මේක තමයි මට හිතෙන්නේ මේ සමාධියක ලකුණු වශයෙන් අහුවොත් ප්‍රශ්නයක් මම හිතන්නේ ලකුණු 60ක් 70ක් විතර හම්බෙයි මේ උත්තරේ. 100ක් හම්බෙයිද කියන්නේ මම දන්නේ. ගරුතු ස්වාමීන් වහන්සේ ඊයේ සමාවදීම ගැන අපට බොහෝ කියා දුන්නේ. ඊටා වටිනා නෑ. කියා දුන් ධර්මය ඊටමත් හැමදිනාට ප්‍රයෝජනයි. ස්වාමීන් වහන්සේ දෙමාපියන් දරුවන් හිතමතේට විවාහ කරගත් විට පවුලෙන් අයින් කර වෛර ඇති කර ගනි. අනේ මට නෑනේ මේ ප්‍රශ්න. මොකද බැඳලා නෑ. මේ අයත සමාව දුනහොත් දෙමාපියන් මතුපවේදී ඒ කර්මය නොදුනහොත් දෙමාපියන්ට මතුපවේදී ඒ කර්මය ගෙවන්න සිදු වෙනවා. මේ වලක්වා දෙමාපියන් මේ කර්මයෙන් මේ වලක්වා දෙමාපිය මේ කර්මයේ වලක්වන උපදේශයක් දෙනමින් කරුණාපූර්වක හරි මොකක්hari පූර්වක ඉල්ලා සිටින කියලා කියනවා. ඉතින් මම කියන්නේ උබේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ පියාණනුත් මමත් මෙදා විඳපු දුක දැනී කියලා සිංහත් තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දාලා තියන්නේ කියලා. ඒ දරුවට තේිනවා බන්නකොට ඒ අම්මත් එමේ හිතුවක් අරන් ගිය අම්මගෙනි. අපි අම්මට මතක නෑ දුවල දෙන්න යනකොට තමයි අම්මට මතක් වෙන්නේ දරුව කොච්චර වටිනවද අම්මා කියන විදිහට කලවයස් කරලා එනකම්. අම්මා බැලුවොත් දන්නවා හොඳටම අම්මත් කරලා තියෙන මේ වගේ වැඩක් තමයි. හැබැයි ඉතින් අර දරුවා හින්දල ගන්නේ අම්මගේ වයසේ වයසේනකොට. ඒ නිසා දරුවා පරාදයි. ඒ නිසා බලනකොට මෙව්ව හොදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි සංසාරේ කියන්නේ. කුණු ගොඩක් මේ ආත්මේ දරුවෝ පැනලා ගියොත් නෙවෙයි ප්‍රශ්නේ ගිය ආත්මේ දරුවෝ පැනලා එනවා කියලා දැන්දන්න. කොතන හිටියද කවුද අම්මා කවුද තාත්තා මොකක්වත් නැහැ. ඒක අපිට අදාළ නැහැ. ඊගාට එන්න තියෙන ආත්ම කවුරු පැනලා යන්නේ. කිසි දෙයක් නැමේ තත්තර තත්‍රා විනන්දනේ ගිය තැන අල්ලනවා. අපාය ඇරිය තපාය අල්ලනවා. ගෙම්බෙක් වුණොත් ගෙම්බිය ආත්මය අල්ලනවා. කරපොත්ෙක් වුණොත් කරපොතු ආත්මය අල්ලනවා. ඒක නෙවෙයි ඒක පර්ෆෙක්ට් කරන්න හරි.
නිසා කවදාක සංසාරේ හොදලා සුද්ධ කරන්න පුළුවන් කුණක් නෙමෙයි කියලා හිතන්නේ. කරන්න බෑ. ඒකයි බුදුහාම කියන්නේ මේක දාලා විසිකල පැත්තකට බලන්න. මේක ඉඳලා හදන්න පුළුවන් නම් බුදුහාම කොහෙට වැඩිය වෙනම සීක්‍රට් කෝඩ් එකක් අපිට දීලා යන්නේ අපි කෙලින්ම බුදුහාම තරඟ ගෝලෙන්නේ. දීලා නැහැ. හදන්න බෑ කියන එක නම් දීලා තියෙනවා. ඒක නිසා මෙව්වට උත්තර ඒ කියන්නේ ඇහුවේ ප්‍රශ්න අහනකොට මම කිසි තරහක් නැහැ. නමුත් මේ පුළුවන් නම් මේ සංසාරයෙන් ගොඩ වෙන්න බුදුහාමර පාර කියන්නේ මේක හදාගෙන වවාගෙන කණ්ඩ ක්‍රමයක් කියයි. ගන්න දෙන්නේ. එහෙම කිසිම තැනක කිසිම විදිහකට මේ ඉංගියක්වත් බුදුහාමර දීලා නැහැ. කන කෙනෙක් කාබුදින් ඒක වෙනම දෙයක්. පුළු පුළුවන් ඇත්ත මේකෙන් ගොඩ වෙන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ දරුවෝ එහෙම හැදෙනවා නම් ඒක ඉති ලෝකයක් වෙන්න බෑ. අනිත් එක මේක මේ ශිෂ්ටාචාර ප්‍රශ්නයක් තියෙනවා රිලවුන්ගේ බල්ලන්ගේ ප්‍රශ්නේ. උන්න කිසිම ගානකුත් නැහැ. මේක කොතනදී අපිට ආවද කියලා බැලුවොත් මේ ශිෂ්ටත්ව ශිෂ්ටාචාරය කියන තැන ආපු දවසේ ඉඳලා අපි ජීව වෙලා තියෙනවා. අපි දෙපාගේ ඉල්ල කියන්නේ මේ කියන්නේ දෙවැටක ඒක පිටිකොත් කටු වෙනවා මේ පැතිකොත් කටු වෙනවා. ශිෂ්ට නැති වෙච්චාම ඒක අශිෂ්ටයි කියලා දඬුවම්. ඒ නිසා මේක මේ මේකයි මේ සල්ලි කියන දෙක මනුස්සයා විසින් ඇති කරගත්ත අයින් කරන්න බැරි පිළිකා දෙකක් ලෝකෙදී. මේ ශිෂ්ටකම කිසිම තිරසනෙකුට නැහැ. කිසිම කදාකත් මේ දරුවන් මේ නැන්නති කෙනෙක් එක්ක විවාහ වුණාද මොනක උണ്ട ප්‍රශ්නේ. කදාත් මේ ඉකොනොමික් රිසෙෂන් එකක් කියන එක තිරසන් ලෝකෙ නැහැ. ආර්ථික කඩාවැටීම උണ്ട නැහැ මොකද තියෙන්නේ අර මේ කවුද අපි කල්පන මාත්‍ය කියන ABCD economic ල තියෙන්නේ අලබතල දෙල්කොස් කිය. ආර්ථික ඇතුලේ උට අලබතල දෙල්කොස් තියෙනවනේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ. අපි මේ අතරමැදට සදිදා ගත්තා. මේ ලිංගික தත්ත්වය නතර කරන්න පෞ සංස්ථාවක් ඇති කරගත්තා. මේක ඒ දවස්වල හරි ලස්සන. නමුත් දැන් බලනකොට පේනවා මේ වගේ පැත්තකින් බලනකොට පේනවා මේ කවදාකවත් කෙලින් කරන්න බැරි බලුවල් ගියා කුණපුරුකක දාලා මේ කෙලින් කරන්න හදනවා වගේ වෙනවා. එනිසා කුණපුරුකේ 10 දවස්වත්තක් දැම්මත් බලුවල් ගියේ කෙලින් කරන්න බෑ. ඕක පිළිගත්තට පස්සේ ඕක ඉතින් අමාරු නමුත් සත්‍යයක්. ඉතින් ඒක නිසා මේ හිතුමතේට දීක ගිය දිනේ උඹේ දුවත් හිතුමතේට දීක ගිය දිනේ පියාණනොත් මමත් මෙදා දුක විඳපු දුක දැනේ කියව මැරිලා උපදින්න ඕන මේ ආත්මෙම පේන. ඒ අදින් බලනවා නම් තමයි වටිනවයි කියන සින්දුවක් තමයි. ඉතින් එහත් නම් මට දැන්නේ උත්තර මත පේන. ස්වාමීන් වහන්සේ වම දකුණ අරමුණු කරමින් සක්මන් භාවනාව යෙදුණු මට ඔසවනා තබනවා ලෙස භාවනා කරන්න පටන් ගත්තා. කලින් තිබූ සතියත් නැති වොස් සිත කැළඹීමකට පත්විය. කෙසේ සිටුනේ ඇයිදයි පහදා දෙනමින් කරුණාවෙන් මෛත්‍රියෙන් මතක්. මේක හොඳයි කියපු එක මොකද අපි දන්නවා මේ කාර් එකක් ස්ටාර්ට් කරලා ඒ කියන්නේ අපි කාර් එක ස්ටාර්ට් කරනවා ෆස්ට් ගියර් එකේ පොඩ්ඩක් පිකප් එක දෙනවනේ. යන්න යන්න ඉස්සලා සෙකන්ඩ් එකට දැම්මොත් ගියර් පටලයි. සෙකන්ඩ් එකේ සෑහෙන දුරට ගිහිල්ලා එන්ජින් එක සින්ක්‍රොනයිස් කරලා ඕනේ සෙකන්ඩ් ගියර් එකට දාන්න. ඒක ඩ්‍රයිවර් දැනගන්න ඕනේ ෆස්ට් එක දාපු එක ඒකම සෙකන්ඩ් එකට දාන්න එපා. ඒ වගේ ෆස්ට් ගියර් එක තමයි වම දකුණු කියන්නේ. ඒක හොඳට ගිහිල්ලා එන්ජින් එක හැදුනට පස්සේ තමයි ඔසවනවා තබනවා කියන සෙකන්ඩ් ගියර් එකට දාන්න. ඉතින් ආයේ එන්ජින් එක රත් වෙන්න ඉස්සර වෙලා නැත්තම් කාර් එකේ ගාන්න යන්න ඉස්සලා දැම්මොත් ගියර් බොක්ස් එක ජරිතර ගන්න. දැනගෙන ගියත් මේක වෙනවා. පළවෙනි මේ කියන්නේ මීටි ඉස්සර දවසේ කරලා දෙවෙනි දවසේ පටන් ගන්නකොට ආයේ වම දකුණ කිරුවයි කියමු. වම දකුණ කරලා ඔසවනවා තබනවා කියන තැන ගිය ගම ටිකක් කැළඹෙනවා. කැළඹුණාට පස්සේ ආයෙත් තැම්පත් වෙනවා. ඒකට තේරෙනවා හරි මේ කැළඹිල්ල මාරු කරව බලට ලකුණ. හැබැයි දැන් ආයේ සමතුලිතතාවයටයි. ඒක හොඳට පටලවන්න පස්සේ ඕසෝන යවනවා තබනවා කියලා තුන මට්ටමට යන බුලන් ගිය ගාම පොඩි කැළඹිල්ලක් එනවා. ඊට පස්සේ ආයෙත් තැම්පත් වෙනවා. අනේ මේම හැම කන්න තීන්දුවකටම ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රතිචාරය එන්නේ පස්සම්බනේ කියන සංසිද්ධියම පොඩ්ඩක් කැළඹිලා ආයෙත් තැම්පත් වෙනවා. නිකන් හොඳට නිෂ්කලංක වෙච්ච වතුරකට ගලක් දාපු ගමන් ඒ ගලේ සැරිය තරංග මාලාවක් යනවා. නමුත් කරබනේ හිටියොත් ඒ තරංග මාලාව ආයෙත් සැරයක් තැම්පත්වත් වෙනවා. එතකොට ආයෙ ගලක් දැම්ම ආයෙ ඒ දාපු ගලට සාපේක්ෂව තරංග මාලාවක් එනවා. ඒක ඒකින්ම නතර වෙනවා. ඒ වගේ මේ අපි ආනාපානෙ ගත්තු ආස්වාද ප්‍රසවාස කියලා බලන් බලන් ගිහිල්ලා වෙන ආස්වාසේ මුලමැදාක බලන් යනකොට ආයෙත් කල්ප ගන්න බැරි තත්ත්වයක්. ටික වෙලා ගිහලා ආයෙ පටලවෙනවා. අන්නේ විදිහට ඉහළ පන්තියට යන්න අලුත් දේවල් එනවා. නමුත් අපි ටික කාලෙකින් හැඩ ගැහෙන ගතිය, ඒකට හුරු වෙන ගතිය,
කිල්ලවරක් නැති සතෙක් තමයි මනුෂ්‍යයා කියන්නේ. මනුෂ්‍යගේ හැම අඩු කරන්න ගත්තොත් කොච්චරද අඩු කරන්න පුළුවන් මේ මල්ලට. අපි සාමාන්‍යයෙන් මල්ලකට බඩු ටිකක් දාලා ඉවර බලපම් පිරෙනවා. ඊට පස්සේ දෙතරක් තුනක්ම පොළවේ ගහනකොට අඩුක් වෙනවා කියලා අපි. ඊට පස්සේ තව ටිකක් දාන. ඒකට පිරුණා වගේ වෙනම තාය සතු කරනකොට ආය අඩුක් වෙනවා. එහෙම එහෙම එහෙම. දමදම අඩුක් කළොත් බුදු වෙනකම් යන්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට යනකම් යන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ සීමාවල් අපි දාගෙන තියෙන මිසක මේ පොඩි කලබීමකට දඟලන්න එපා. හැබැයි එහෙම කියලා භාවනා මෝරන් ඉස්සලා අමතර නොදුන්න කමටහන් කරන්න යන්නත් එපා. ඒක හරියට දැනගෙන අවස්ථානුකූලව කරනවා කියන එක මුලින්ම සද්ධාවෙන් තමයි කෙරෙන්නේ. පහු වෙනකොට ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ මොනවාවත් දිරව ගන්න බැරි සත පුංචි බබා ඉස්ලාම් කොන්ද කිරි ටික දිරවගෙන හදාගෙන ටිකක් කල් ගිහලා ටිකක් කැඳ වගේ දේක් පුරුදු කරලා ඊට පස්සේ හයිය දෙයක් හපලා ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකේ මේ ගොරෝසු දේවල් හපලා කන්න පුළුවන් තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා ඉපදිච්ච ගමන් ළමයට හයි ප්‍රෝටීන් කියලා දුන්නොත් එහෙම ඒ දරුවට විෂ වෙනවා. ඒක දරා ගන්න බැරුව යනවා. ඒ නිසා ඒ ලෙඩක් සනීප වෙගෙන යනකොට ක්‍රමයෙන් මේ පෝෂ ආහාර වලට යන ක්‍රමයෙන් ඉස්සලා දෙන්නේ දීරා. අනේ වගේ ක්‍රමයෙන් ඇති කරන එක තමයි ආනුපුබ්බි ප්‍රතිපදාව කියන්නේ. තන්වැසි නෝන කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥා කියලා මේකට කියන්නේ. ඒක ඉතින් මේ කරලා වරද්දලා වරද්දලා තමයි පදනම් කරන්නේ. එහෙම නැතුව මේක මෙයාට කළ යුතු කියලා කිසි කෙනෙකුට කිසි දෙයක් රෙකමන්ඩ් කරන්න බෑ. ඒ කරන්නේ නිකන් කරුවොත් හරියයි කියලා වගේ යෝජනාවක් තමයි. බයි එහෙමනම් අපිට පුළුවන් ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ආරම්භ දෙන්න නතර කරන්න අපි නැවත දෙකමාරෙන්ද තුනමාර වෙනකන් සක්මනක් කරනවා නෑ තුන හතර වෙනකන් සක්මනක් සහ ගිලම්පස කරලා අපි හතර ප්‍රශ්නා මෙතන නෑ ඉන්න කාලසටන හැටියට යන්න තියෙන්නේ දැන් තුන හතරමාර වෙනකන් අපිට කියනවා ගිලම්පස සහ සක්මන කාලේ හතර වැඩිලා පහමාර වෙනකන් පරියන්කයක් කියනවා. ඒකයි දවසේ පොදු සතහන. ඒත් අද හවස ධර්ම දේශනාව සහ කමඨාන් සුද්ධ කිරීම කෙරෙන්නේ. අපි හෙට මම උත්සාහ කරනවා පුළුවන් නම් 1:30 වෙනකොට මෙහෙට එන්න ධර්ම දේශනාවට බලන්න. එහෙම නැත්නම් 1:45 වුණත් ඇවිල්ලා ධර්ම දේශනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එනත් මේකදී වැඩිපුරටම අත කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි. Thank you.